රයිස්යහද සුපෘති පදිී සසර එ නිවනට මාතत्रකා වැයටතේ අසු දෙවන ධර්මදේශනාාවරම්මකිීන ීමටයි සූදා නම්ම සිටින්නේ මේ දේශනා මාलाාව මෙහමුුණ ලබන්නේ විචිත ධර්මකතික ක हाපපුල ්‍රී සදධම මහා විහාරය මර්ධන් කල කරුණාගල මෙතල චිත විවේකාරාය උමයමහා व්‍යහාර හදිපති කමන්ටටම් චාර්ය අති පූජනීය නම කියන අවසරයි තක්හෝ අනිය අरිය දජ ස්वायන් වහන්සේ විසි මාද තා ෞරුමෙන් පාද නමස්කාරව ආරාධන කරන සිටිනවා ධර්ම මණ්ඩපේ වැඩ සිටින ඔබහන්සේට ඒ ධර්ම දේශනාව ආරම්භ කරු ලෙසට සද සාද සා සමන්තා චක්කවාලේ සු අත්‍රාගචන්තු දේවතා සද්ධම්මං මනි රාජස සුනන්තු සග්ගමොක්කද Dammas kallu ayang badangta dhamas kallu ayang badang Dammas kallu ayang badangse sebagai betul warah sama sambutdasse <laughs> නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අ සදා බජි සම්පන්න කාරුණයට පින්වත්නි සසරින්නි වනට යන මාතෘකාවයාටත්තේ සෑම සෙනසුරාදා දිනකම ලංකාවේ වෙලාවෙන් සවස දෙකටත් ඔස්ට්‍රෙල්ලියාවේ මෙල්බන්ු වෙලාවෙන් සවසහය ඉතියටත් ලෝකය පුරහා විසිුරුවා හරින ධර්මදේශනා අතරින් අසූ දෙවෙනි ධර්මදේශනාව සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ ස්ශ්‍රවනය කරන්නට ඔයත්තු සූදානම් වෙලායි. ින්න ධර්මය පිළිබද්ධව හොයන සත්‍යය සොයන යම කැත්නම් එට මේ ධර්ම යම් බිඳක් යම් කොනක් පසුවනත් එක ප්‍රමාණත් තියෙන ඉදිරිටට මොකද ලෝක තියෙනවාන යම් සත්‍යය වූ දහමක් ඒකයි එතමයි බුදුරජාණන් වහන්සේ අපට විවෘත කල දුන්නු දහමඒ ධර්මය හැර අනි සියල්ම ධර්මයන් මිත්‍යාව දෙක තේරුම් ගාන්ඩ අවබෝධ කරන්න සියුම් ඥානයක් අවශ්‍යයි මොකද අතිශය ගහම් බිහිරයි මේ ධර්මය ලෝකේ අතාර්ථය කියල දෙන විශෂය පරම සත්‍යය කියල දෙන ධර්මය බුදු දහම ඒවත් බෞද්ධ දර්ශනයදයින් ධර්ම දේශනා සු එකක් මේ වෙනකොට දේශනා කල්ලා තියෙනවා එ අසු එකම අන්තර්ජාලිය තියෙනවා කැමති කෙනෙකුට සත්‍යය සොයන කෙනකුට සත්‍යය ගවේශනය යදැන කෙනෙකුට නවන තාක්ෂණය ෝක්ෂේ එ පිළිබන්ධව දැනගන්න පුළුවන් දැනගෙන ඇබැ සිතින් තමන් විමසන තාකල් තමට මේක ප්‍රත්්‍යක්ෂ වෙන්නේ එකගැනි සහතික වෙන්නේ සනාතවෙන්නේ ධර්මය ඇහුවා අනන්ත් අප්‍රමාණ ධර්මය ඇහුවත් මේහ සනාතවෙන්නේ ප්‍රත්‍යයක්ක්ෂටවෙන්නේ තමන් ප්‍රායෝගිකව එපිරිිබාධව ස්වාබැලීම තුළ. එම නැත්තන් අපි නැවත නැවත අර පණ ස්භ මනත්ත අතීතය ඉදලා ආපුයේ පැවැත්මේ ප්‍රවෘති එ සභාාවයට අපේ මානස්ස හැරවෙන හැරෙනවා. එම වනහාම පරමාර්ථ සම්මුෘතියත් ප්‍රඥ් අතර සිත දෝලනය වෙනවා. වෙලාවකට සම්මුතිය තුළ තියන සිත සී අවදිවීමෙන් පරමාර්ථයට හැරෙන. අයි සහය වෙනස්සීමෙන් අයි සම්මුතියට හෙවත් ප්‍රඥපතියට වැරටෙන ධර්මය නිවැරැදිව ප්‍ර්‍යක්ෂ වනාට පස්සය තමයි පරමාර්ථ ධර්මයන් කෙරේ මනාව සිත පිහිටවන්න පුළුවන් මනාව සිත හසුුවන්න පුළුව. එතකං අර සම්මුතිය හා පරමාර්ථය තුළ සිත දෝලනය වෙනවා. එ දෝලනය වීම තුළ අවබෝධයට එනවා. අවබෝධයට ඇැවිල් ආයි නැවතත් අනවබෝධයයට හැරෙන ආයි සතිය හෙවත්ම්මා සතිහෙවත් නිවැර දිසීය නැවත සිතට අනුගත වුණහාම අයි පරමාර්ථය හිපත්වන පරමාර්තයට හැරෙන. යොක තමයි තියෙන් එ පරමාර්තය ස්ථාවර වනාට පස්සේ මනස ගැටලුවක් වෙන්නේ. සම්මුතියෙන් කතා කළටඒ විවාහරයේදී වචන හැසුරුවට හය හැසුරුවට මමයි මේ කටයුතු කරන්නේ. කියන ඒ ප්‍රායෝගික ක්‍රාකාරකම් තුළේ ක්‍රියාවන් සිද්ධ කලාට ගේ මනස්ස තියෙන්නේ මනස ප්‍රත්්‍යක්ෂ වශයෙන් අනුගත වෙලා තියෙන්නේ පරමාර්තය. එය නිසා අපි මේ ප්‍රායෝගිකව අනි වාරය විමසන්ර වන. රක්ෂ කරන්න අ හොන් ඒ නිසා එදක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට ඒ සමත පිළිබඳව කර්මස්ථාන විදර්ශනා පිළිබඳවත් කර්මස්ථාන දේශනා කරලා ්‍රකාශ කරලා එ තේරුම් කරල දීල භික්‍ෂන් වහන්සේලාව පිටත් කර ඒයිව පිටත් ක ධර්මය විवेේක ස්ථාන වලට ගිහිල්ලා නුවනින් පරික්ෂ කරට කියන කාරණය දත් බුදුරජාණන් වහසේ පැහැදිරි කර. සම්මහර කෙනෙකටඒ අවස්ථාවේදම එක ප්‍රත්‍යක්ෂාව වැටහුුණ ඒයි දේශනාව තුළ ඔබෝ දෙෙන් නැකිිට්ටා යම් පිරිසක්. හැබැයි සමහර පිරිසක් දේශනාව තුළ පරමාර්්‍යයට ඇවිල්ලා නැකිටලා ටිකවෙලා ගියාට පස්සේ අයයි සම්මුෘයවත් ප්‍රඥපතිය තුළ මනසා අයිරදෙන. ඒ ප්‍රධාන හේතු බදුරජාණය බලවත් නැතින්නේ සත්‍යය බලය බලවත්ෙන්න්න පමාර්ථශසි දීලතියන්නේ ලැබිලාතියන්නේ සතර ආහාරයන් පිළිබන්ධව ඒ ඕොනවුන්ට ප්‍රත්්‍යය වෙන ආකාරය ති බුදුරජාණන් වහන්සේ සතර ආහාරයන් එකම මැනවිින්දක්සනා කළ මෙ සතර ආහාරයන් උපදඩ සෑරසෙන සත්‍යයන්ටත් උපන්නාවු සත්‍යයන්ටත් මේ ධර්මතා හතර ප්‍රත්‍යයි කියන කාරණය ඒ ධර්මතා හතරට තෘෂ්නාව ප්‍රථ්‍යයයි කියන කාර හැදිරි කළ දුකි. මෙ සතර ආහාරයන් උපදි උපන්නා අවු සත්‍යයන්ටත් ප්‍රයි ප්‍ර්‍යය යැන ප්‍රකාරය. ආර හතරටම තුෘෂනාව ප්‍ර්‍යයයි. මම ධර්මය ප්‍රත්්‍යයයි. මේ ධර්මතා හතර ්‍රෘෂනාවත් ගාම්බීරයි ගැඹුරුයි යම ගධර්මය පිළිඳ සිත හසුරුනා කියන්නේ වර්තමාන විශ්ෂය සිදුවෙන ක්‍රියාදාාමය තුළ සිත තියෙන ඒකයි වෙන එකන ධර්මයත් තුළ සිත හසුරනවා කිය. එන අපි බලමු මෙ ආහාර හතර කොහමද උපදන්ඩ සැරසෙන්ාව සත්්‍යවටත් උපන්නාවු සත්්‍යකරට තෘෂනාව ප්‍ර්‍ය වෙන ආකාර. එවගේම යහාරහත්තට ඕනවුන්ට ප්‍රත්්‍ය වෙන ආකාර. නොනවුට ප්‍රත්්‍යයවීම තුළ තමයි උපදිට සැරසන උසත්වයන්ට උපනාාව උසත්වයන්ටත් ප්‍රත්්‍යවි. දැන් දන්න පළම මේක තමයි කබලින්කාර හාරය. කබලිංකාර ආහාර කියලා කියන්නේ අපි නිරන්තරයෙන් අපටටේ දවසට දෙතුම් පාරක් කවශ්‍ය වෙන ආහාරය. එක බීම වර්ගවෙන්න පුුවන් එවා හපල අනුභව කරනයවා වෙන්න පුුවන්ඒ ආහාරයන් ම මනාකාරෙන් ගත්තත් එක ආහාරයක් ශරිීරය ප්‍රවෘතියට පැවත්මට එකන්නේ ආහාර නැත්තුව මේ ලෝකේ කිසි කෙනකොට ජීවත්තයන්නබෑබලකාරත මෙතන කියනවා උපදින්න සැරසනාව සත්්‍යන්ටත් මේ කබලිකාර ආහාරය ප්‍රත්ථයකන කාරණ කබලින්කාර ආහාරයට තෘෂ්ණාව ප්‍රත්‍යය කියන කාරණය අපි මේකම විසඳගන්න ිදන්න උපදින්ට සෑරසෙන්නාව සත්්‍යයාටත් තෘෂ්නාව තියනවා න්නේ ප්‍රතිසන්දිය ගන්න තෘෂ්නාව නැත්තත් තෘෂ්නාව අවසන්නං ප්‍රතිසන්ධයක් ගන්න නෑ එකයන්නේ ප්‍රවෘතිය අවසන් පැවැත්ම අවසන් වර්තමානය පිට තියෙන නම රූප දෙකක් එනගේ නාමරූප දෙකේ ප්‍රවෘත්තිය අවසන් වන්න තෘෂ්ණාව අවසන් වනොත් එකසි අටාකාර තෘෂ්නාව එක අවසන්නම් නාමරූප දෙකේ ප්‍රවෘතිය පැවත්ම අවසන්. ඇ කබලින්කාර ආහාරය උපදට සැරසෙන්නා උසත්්‍යයකට අවශ්‍ය වෙන්නේ ලැබදන්නවා ආහාරය ඒගවභාවයට ප්‍රත්්‍යය වෙන්නේ. එතර මේ ආහාරයට අපි ඇලුම් කරනවා ආස කරනු ප්‍රිය කරනු. තර වාර්තමානයේ තෘෂ්නාව තැන තියෙනවා තෘෂ්නාවෙන් යුක්ත වනයි යම්ගසි කෙනෙක් ආහාර ගන්නේ තෘෂ්නාව තවත් ප්‍රතිසන් දියකට ප්‍රත්්‍යයයි නියත වසින්. අනික් පැත්ත තමයිඒ කබලින්කාර ආහාරය අපි දන්න දැ විඤ්ඥානය ය යන බවදරක් සම්බන්ධ කරන්නේ ප්‍රතිසධි විඤ්ඥානය සංකාරපච්චා විඤ්ඥාන තර විඤ්ඥානයට ස්පර්ෂ වෙන්න මනත පතිත වෙන්න සතර මහධහතුන්ගෙන් සකස්සෙච්ච යුක්ටානුවක් අනිවාරයෙන් ඕන එම නැත්තං ඒ ප්‍රතිසන්ධි විඤ්ඥානයට පවතින්න බෑ අනිවාරයෙන් ඕනි yuk sat persan diga and daha mungkin sakkas යුක්තානුවත් තියෙන්ට දැන් ඕපපාතික පහල වෙන සත්‍යයන් එක අදාල නෑ ෝපාතිකව සියලු අංග ප්‍රත්්‍යයන්ගේ සම්පූර්ණව පපාල වෙන එකක් ජලාපුජ සභාාවයන් මම කතා කරන්නේ නම රූප දෙකේ ප්‍රවෘතියට ට කබලින්කාරහාරය ප්‍රත්තියවෙන්නේ මව්පිය දෙන්නගේ සම්බන්ධයෙන් හටගන්න යුක්තානු එතන තියෙන්නේ පෙදන්න දෙැපිළි බඳද අපි ගොඩා ක්විස්තර කල්ලා තියෙන පැහදිි කල දීල තියවා මෞපිය දෙන්නගේ සම්බන්ධයක් බුදුරජාණන්සේක පැහැදිලියම දේශනා කලා බ ඉර්තුයිීමෙන් පිරිසිදු ෙන්න්නඕෝනනි මවපිය දෙන්නගේ සම්බන්ධයක් ඕනේ ඩ චුතවෙච්ච සත්යේගේ ප්‍රත්්සන්ධ විඤ්ඥානය ඒ යුක්තාානේ ස්පර්ෂ වෙන්ඩුවන් පතිත වඩුවන තොර තමයි ලි ඳද ගනීමක් ඇති වෙන්නේ එම ැත්තං සත්යගේ පහලවීමක් ජලාබ ජාස්සය පහලවීමක් සිද්ධවෙන්නේ නැතතා සිද්ධ වෙන්නන්නේ මේ කරුණුතුනෙන් දෙක් සිද්ධ වෙලා ප්‍රසන්ධයක් ගන්න බෑ දෙක් සිද්ධ වනට ප්‍රස්සන්ධයක් ගන්න බෑ. එනං ඒ මව්පය දෙන්නගේ සම්බන්ධයෙන් හටයිගත්ත යුක්තාන ඇතියෙන්නේ සදරමහා දහතු. එකදන් දන්න හොදට මොකද මුලු විශ්ෂයමතියන්නේ කරුණු දෙකයි නාමචරූ පච්ච. ොර සිතහා සිතුවිලි මතන මේ පතිත වෙන්නේ අර යුක්තානය තියන්නේ මවපය දෙන්නගේ සම්බන්ධය තොර මවගත්තා හාරෙන් ස්ත්‍රී ඩිම්බහා පියාගත්තා හරෙන් පුරුෂ සක්‍රරාණු දෙක මව්පේය දෙන්නගේ ක්ීම තුළ ගර්භාය සංශේචනය වෙන එකට සම්බන්ධ වෙන එකට ක්‍රියාකාර වෙන ේ ක්‍රියාකාරිී්‍යය තුළ ගොඩනගෙන දේට තමයි යුක්තානු කියල කියන්නේ ඒ සතරම හදතු අද මෑනියන් ගත්ත හාරය සත්‍රමහදහතුන්ට අයිච්චි. ප්‍යාගත්තතා ආරය සත්‍රමහදහතුන්ට අයිති එයින් සකස් එෙච්චේ ධර්මතා දෙකත් සතරම හදාාතුන්ම තමයි අයි වෙන දෙයක් අදන්න බෑ. දැන් එටන තියන්නේ තවට කබලින්කාර ආහාරය ොර සතරම හදාතු ඒ යුක්ටානේ පඇතිසන්දි විඤ්ානය එතනම්බන්ධ වෙන්න කොට උපදින්ඩ සැරසෙන්නාව සත්‍යයාටත් ඒගාර්භාෂය යුක්්ටානුව කබලින්කාර ආහාරය සකච දෙයක් එන කබලින්කාර ආහාරය උපදිින්ට ඉන්න සත්‍යයාටත් ප්‍රතිය එතන ඉද්දලා තොර විඤ්ඥානපච්චා නාමරූපං නාමරූප දෙකේ ක්‍රියාව එතන පටන්ගන්න එතන ඉදලා මවගන්න ආහාරයෙන් අර කලලේ වැඩෙන එත යුක්ටානුවක් කලයක් නෑඇතකම් ත යුක්ානුවට අර ප්‍රසන්ධි විඤ්ඥානය ස්පර්ෂ වනාද එක පත්තිත වුණද ස්පර්ෂවනාද නාමරූප දෙකේ ක්‍රියාව පටන්ගත්ත ක්‍රියාව පටන් ගන්න කොටම මවගන්න ආරෙන් තමයි එතන ඉදලා ප්‍රවෘති එට මවගන්න හාරය කබලින්කාර හරය දෙයාහාරය දරුවත් යපෙන උසත් තුලඉන්න උපදන්න ඉන්න සත්‍යටත් එනම් කබලින්කාරහාරය ප්‍රතියයි උපන්නවු සත්්‍යයාටත් ප්‍රතිෂතන්ධි විං්ඥානය ඉදලම කබලින්කාරහාරය ප්‍රත්යයි ති මවකුසිගේ ලියට ආපවස්ථාව ඉඳලම එකත් එතනද කබලින්කාරහාරය මවගේ කිරි කියලා කියන්නේ මවකිරි කියන්නේ සත්‍රම ධාතුන්ගැෙන සකස්්‍යෙච්ච ධර්මතාවයක්. එන එතන ඉඳලත් සත්‍රමහදතු පබලිකා රආහර වශය සත්‍රමහ දහතුන් ප්‍රත්්‍යේලආහාරය අවසාන චුති සිත දක්වා. නම් උපදින්ඩ සැරසෙන්න වූ සත්‍යයාටත් උපන්නාවු සත්‍යයාටත් ප්‍රත්ථේ ප්‍රසඳ විඥානය ඉදල මේ භවය අවසාන චුතිය දක්වාම ආහාරය අනිවාර්රයම අවශ්‍යයි එදවට මේ ආහාරයට තෘෂ්නාව පත්තේ මව ආරගන්න තෘෂ්නාවේ මව තෘෂ්නාව අවසන්කරපු මෑණි කෙනෙක් නං මව්පය දෙන්නගේ සම්බන්ධයක් ඇතිවන්න බැන් මව ආහාරගන්න තෘෂ්නාවේ. පියහාරගන්න තෘෂ්නාව එතවට වර්තමාන භව ප්‍රතිසන්ධි විඤ්ඥානය අර යුක්ඨානය සම්බන්ධ වෙන්නත් ඒ වර්තමාන භව චුත්ත වෙන සත්්‍යයාගේ සිතු තුර තෘෂ්නාව තියන. ඇයි තෘෂ්ණාව වර්තමානභාව අවසන් කලාන යම් කිසිගනේ ප්‍රතිසන්ධ න්නේ. එනක තොර ප්‍රතිසන්ධි විඤ්ඥානය අ යුක්තාානය සම්බන්ධ වෙන බේ. නැතරට තෘෂ්ණාව ප්‍රතියේ. කබලින්කාර ආහාරය ප්‍රත්තය හරිනි උපන්නා උසත්්‍යයාටත් උපදිට සැරසෙන්න්නා උ සත්්‍යයානත් එදර තෘෂණාව නේද මේ ආහාරයට ප්‍රත්ථය වෙන්නේ එකට ආහාර කබලින්කාර හාරය ප්‍රත්්‍යයයි උපදින්න සැරසෙන්න්න උ සත්්‍යයාටත් උපන්නා උ සත්්‍යයාට දැන් එ කබලින්කාර ආහාරය ප්‍රත්වය වෙනවා ආකාරේ එතන තියෙනවා ධර්මතා හතරම තිෙන එ ඉස්පර්ෂහාරය එතනීමයි ඇ ප්‍රසන්ද විඤ්ඥානය යුක්තන ස්පර්ශවන් අයිස්පර්ෂාහරයතත්තිය මනව සංචේතනා හරි ද ප්‍රතිසන්දයයක් ගණඩ ප්‍රථ්‍යය වෙච්ච ධර්මයම කච්ච ප්‍රතිසන්දිය ගණ්ඩ ප්‍රත්‍යවෙච්ච ධර්මතාවේ මනව සංචේතනා හරි මනසේ සකස්සෙන්න්නා උත්්චේතනාාව එතමයි සස්ර සංකරපච්චය විඤ්ඥාන කම සංස්කාරපච්ච විඤ්ඥාණන් කියන්නේ බව දෙක්කක් සම්බන්ධ කර සම්බන්ධ කරන හේත්තු ප්‍රතිය සංකරපච්ච්ච විඤාන කියැ ත බව දෙකක් සම්බන්ධ කරන්න නම් සංස්කානයවත් කර්මයක් වූ කර්මය මද බිහිටි විඤ්ඥානය දතට කබලින්කාරහාරයත්වයනවා පස්සාහරයක්ත්තියනවා මනුස් සංචේත නාආරයක්ත්තියන ඤ්ඥානා හරත්තිී. දැන් එතුකෝට දැන් මේ හතරටම තෘෂ්නාාව ප්‍රත්තිේ තෘෂ්නා පත්වය හතට එවර්තමා න තුෘෂ්නා අවසන් කල නෑ. තෘෂ්ණාව අවසන් කළ නැති නිසා කබලින්කාර ආහාරයට තෘෂ්නා ප්‍රත්්‍යයෙයි ස්පර් රයට එතර ්‍රශ්න මුලධර්මයයි ප්‍ර්‍යයයි. තර කබලින්කාර ආහාර ස්පර්ෂයට ප්‍රත්තියඒ ත ප්‍ර සදදි වින්නානයට බහින්ද යුක්තන වොත්නෑ. කබලින්ංකාර ආහාරයෙන් යුක්තාාන සකස්වන්න ඇතක්. එත ස්පර්ෂයට ප්‍රතියයි කබලින්ංකාර ආහාරය මනු සංචේතනා එට ප්‍රේ මනුසංචේතනා ආහාර අරගෙන්න්න අපි රූප කලාපවල ප්‍රවෘතිය පවත්වනතා කලන්නේ මේ සිතේ ප්‍රවෘතිය පවත්තන්න පුළා ආහාර නොගෙන දින හතක්කෝ දෙෙන හතයි උපරිමින්න පුළා ද කාලයක් හිටියෝත් සිතේ ප්‍රවෘතියට මොකද න්න පාතන්න ඒවගේම අපි කර්ම සේකල්ල නෑන කර්ම සේකල්ල නෑ කියන්නේ සංචේතන ආහාරයට අපි ඉඩ දීලතියන කර්මශය කලාන කර්මශය කරන්නේ තෘෂ්නාවශයකළු එතර එනම් තෘෂ්ණාව හතර නම් ප්‍රත්වයයි එතර මනවෝ සංචේතනා ආරයකත් පත්ේ එක සංකපච්චය තැන දලා විතරක් නම ඉති මකු දයාන වර්තමාන එකම එමක්කු මිච්ච තැන කළ ගම්ම අපි අනටි තේරු ගන්න නමර. ඇටරූප දර්ශනය වෙන එ පර් ති චස කනට ඉස්පර්ස වෙන සෝත සම්පස් එතන තියෙන එපුංචි ලදරුවට ගඳස්වද දැනන ගාන සම්පස්ස තියෙන දිවට රස ඉස්පර්ස ව ජීවවා සම්පස් තිය කායට පහසේ ඉස්පර්ෂ වෙන කාය සම්පස්සත්ීන මනසින් අරමුණු ගන්න මනෝ සම්පස්සත්තිීෙන දැන්ෙ තොක්කොට වර්තමානී ප්‍රවෞෘතිය තුළ ද ස්පර්ස හයමතිීනද ඉපර් හයමතී. ද ස්පර්ස හය තුළ මනෝ සංචතන දැ විදිින්ඩනං එනට චක්කෝ ප්‍රශ්සාද රූපයක් තියෙන්ට ඕනි ර චක්කෝ ප්‍රසාද රූපය හටගත්තා තෘෂ්නාව මූලධර්ම වශයෙන් ප්‍රත්තිය වෙලා සකස්ේ‍ය කර්ම කර්මශක්තියෙන් රූප කලාපමන සතර මහා ගහත් වූන් ඒවට ඒ සතර මහත්ගහත්තුවන්ගෙන් සකස්වෙන්න චක්කෝ ප්‍රසාද රූපය මව කලලේ තරදැ කලේ සකස්ලලානි ප්‍රත්සඳදි විඥානය ගතර පස එඇතකට චක්කු ප්‍රසාද රූපය තවට මවගන්න ආහාරයෙන් පිළියල වෙලා දැ නැද්ද කබලින් කර ආහාර ප්‍රත්තේ ඇකට ස්පර්ශය ප්‍රත්ථයයි මනව සංචේතන ආහාරය ප්‍රත්තේයි ප්‍රසදදි විඥානයේ ගත්ත ්ඥාය ක්‍රියාකාරිතව එතන දල තියෙන තොර වේදන සඥඥා සංස්කරච්චය තනා මත විඤ්ඥානය වර්තමානයේ කර නාමරූප පච්චයා විඤ්ඥාන ප්‍රසන්ධ විඥානය ගත්ත තැන්නේ දෙන ප්‍රසන්ධි විඥ්ඥානයේ ගණ්ඩ සංකරපච්චය ්ඥාන එතනහි දලා නනාම රූප පච්චය විඥාන ප සදිි ්ඥානයේදී විඤ්ඥානපච්ා නාමරූප හරිනතුකට හැදි ඉද කියියිස තේරුණ ප්‍රතිසදිි ගන්නක විඥානපච්චා නමරූපා ප්‍රතිසඳි ගත්ත දන ඉඳලා නාමරූ පච්චා විඤ්ඥාන දැ එතකොට කබලින්කාර ආහාරය ද කබලින් කාර ආහාරය තිසන් දෙකන්න උපත්තියක් සයන පුච්චලයාට ප්‍රත්ථයයි උපන්නා උත්සත්්‍යයාටයි කක් වු ප්‍රසාදරූපය හැදේ මොනවෙෙන්දහබලින්කාර ආහාරය මවගත්ත ආහාරය ඒ්‍රීලිම් ප්‍රියාගත්ත ආහාරය පුරුෂ සක්්‍රන් එත ආහාරය තියෙන්නේ සත්‍රමහා ධාත යුක්තානුව සතරම හා ධාත්වත් කබලින්කාර ආහාරයෙන් සකස්ච්චද දැන් එතකොට චක්කු ප්‍ර්චාධරූපය හැදුනේ එනම් කබලකා ආහාරය ප්‍රත්තේ කර්මය ප්‍රත්තයයි ඇ කර්මය ප්‍රේශ සංගරපච්චය විඤ්ඥාන දර කර්මය පත්තය බ්‍රහාරය ප්‍රත්ථයයි කර්මය ප්‍රත්යයි විඥ්ඥානය යුක්තාානය සම්බන්ධ වනා සිත ප්‍රත්්‍යයයි මගේ ගර්භාෂය අධික උෂනයක් නං එතන කලලයක් කටගන්නේ අධික ශීතලක් නං එතන කලයක් කටගන්නේ ත ත්තු සමයි සීත ෂ්න දෙක සමයි නැතු හට ගන්න බෑ දමකද පටන් ග කම්ම චිත්ත ඉර්තු හාර හරි තර කම්ම චිත්ත ඉරුතු ආහාර ප්‍රත්සන්ධි විඤ්ඥාණය එක්කාම කර්මය ආවනි දො එතනිදලා තියෙන උපස්තම්භ කර්මය ජනක කර්මය තමයි සංකර්පච්චය විඤ්ඥාන ඒ ජනක කර්මය න ප්‍රතිසන්ධී ආරන්ද එතන ඉඳලා උපස්තම්භක කර්මය එතර කර්මය ප්‍රත්තේ ද ප්‍රත්සන්දිි විඥ්ඥානය සම්බන්ධ වෙලා තියෙනවා එතොර සිතේ ප්‍රවෘතිය ප්‍රත්තේ සීත උසන සමවෙලා තියෙනවා පත්තය මම ගන්න ආහර කබලින් කරහර ආහර ප්‍රත්තේ හදන්තේරෙන්න දන්තේර දැට කකෝ ප්‍රසාදරූපය හැදිය මොන කම්ම චිත ුතුව ආහර එකයි කියන්නේ ප්‍රතිසන්ධ විඥානය ගත්ත තැන ඉඳලක් කම්ම චිත්ත යරුතු හාර කියන ධර්මතා හතර චකෝ ප්‍රසාාදරූපේට සොත්ත ප්‍රසාදරූපිට හම චිතේරුතු හරකන ධර්මතා හතර බාර ගත්තදයි. ප්‍රතිසන්දී ආරන්දෙන්න්න සංකරපච්ච වි්ඥාන. ප්‍රතිසන්ධී අරන්දය ත ප්‍රසන්දය කරන්දය ලිබරයි. එතනන කලලේ පටතුු ආරම්භය පටන්ගන්න ඇතක යු යුක්තානක විතරයි. කළලේ ආරම්භය තියෙන්නේ සංකරපච්ච විඤ්ඥාන එචතරයි. ර මනො සංචේතනනා හාරය තන තියෙන. මනො සංචේතනහර කියන කර්මය. ත ප්‍රසන්ද විඤ්ඥානය තියෙන. ඒ තොර කබලින්කාආරහාර පස්සාහර පස්සේ කියන පතිතවීම ස්පර්සවීම යුක්තාානු ස්පර්සවීම ප්‍රසන්ධි විඤ්ඥානය. කබලින්කාරහාර පස්සාහර මන සංචේතනාහාර විඤ්ඥානහා අ හතර ර හරට මක්. ෘු්ාවන ේද මුලිකුුණේ. එයි වර්තමාන බවේ තෘෂ්ණාව සහමුලි නවසන් කලානම් කර්ම ශයනය කර්ම අවසන්නේ. එඇත රයක් හද ප්‍රත්සන්දි වි්ඥානයක් ගන්නේ පසධි විඤ්ඥානයක් ගන්න මනෝ සංචේතන ආහාරණය. මනසේ සකස්සන්නාව චේතන ඒ ආහාරනෙ නැතට ප්‍රවෘතිය පැවැත්ම ඇවැටනවා. කබැලින්කාර ආහාරය ඕන ඉස්පර්සාාරයටත් ඇ මමගේ යුක්තානය කබලින්කා ආහාරයෙන් සකස්ච්ච ඒ යුක්තානුවල් අවශ්‍යන ඉස්පර්ශය වෙන්න වි්ඥානය ද කබලින්කාර හාරය එ ස්්පර්ෂයට ප්‍රථේ මන්නව සංචේටන ආහාරය පථේ ප්‍රසන්දදි විඤ්ඥානය පනේ හරිද වර්තමානය ගම කර තම ගත්තේ චුති ප්‍රතිසන්දී දෙකත් තුල මේ ධර්මත්තා හතරම ක්‍රියාත්මක වෙන ආකාරය චුති ප්‍රතිසන්දී එකන ජන කර්මයතර ජන කරමය උපස්තම්භක කරමය උපීඩක කරමය උපගාත කරමය දෙන්දල පටන්ගත්තනේ බරගත්තනය උපස්තම්බක කර්මය සහයෝගය දෙන්න ඇ ඉදි එටඇන්නපේ ඉදිරිට ඇ සහයෝගයක් අවශ වෙන්. නාමට අයිශකති තක්ෂණයක් නිසා රූපට අආශති තක්ෂණ දාහ තත්මිසාක් ජනක කාර්මයෙන් ප්‍රතිසන්ධයක් අරන්දීලා එතනෙම රූප කලාපත් තිවරටයි සිදක්ෂණයක් තිවරයි. රූප කලාපත් සිතක්ෂණ දාහතත් තුළ ඇතිවෙන් ැති ලවරයි අරයුක්තානේ. මවගත්තා හරේ.තර ප්‍රතිසන්ධ විඤ්ඥානය මේක සම්බන්ධ වනා ඒන කාරම ප්‍ර්සන්ද රදුන්න රන්දුන්න නය ඇතිවරයි ඇයි එ අයිශකති දක්ෂණය ර්ශකති දක්ෂණය තැයිවරයි. දෙකම ඉවරයි. එැමයි තුොර කල ලි වැඩෙන්න්නේ කොමද. ඇය තවයි පස්තම්බක කර්මය බාරගන්නේ. පස්තම්බ කර්මය බාරගන්න උප පීඩක කර්මය බාරගන්න උප ගාත කර්මය බාරගන්නව ඇදගෙන යනයි දිරිේට. උපස් තම්බක කර්මයෙන් ඉස්සරහට ඇදගෙන යන කොඩ වරින්වර දෙවා පීඩාවන් කරන්නේ උප පීඩ කර්මය උපගාත කර්මය ඒ විඤ්ඥානය උපදවන්න දෙන්නෙමනේ අවසන් කරන එකන දෑ සන්ද කරනු එක චක්කු විඤ්ාන උපදවන්න බැහැ ඝාතනය කරන ඒ උපගාත කර්මය සි උපදවන්න දෙන්නමනේ එම කම් බිහිරි කටලා යම් හේතුවක් නිසා අන්න තුරක් නිසා නැතන් කර්මය රප කලාප නිපදවන්න ොහැකිකමනිසා කර්මය බලවත් නිසා කං එහෙනි නැතුවේ යනෝ එතුවට එතන එරූප කලාප නිපදවන්න බෑ දැන් උපගාත කර්මය ඒම නැත්ත ටික කාලයකට ඇස්පේන්නේ නෑ ටික කාලයකට කන් එන්නේ වෛද්‍යවරු එ දෙකම සනීප කරන උප පීඩ කර්මය හරි ත උපස්තම්බක කර්මය උප පීඩ එකකාර්මය උප ගාතක කර්මය ගර්න කර්මය අරන්න දුන්න පැහැදි ගැමුරුයේට ගැමරුයි හැබැ තේරුම් ග එනමට සංකරපච්චය වි්ඥාන විඥානපච්චය නාමරූ පංකේන එක කර්මයක් එක්ක දෙයන්නේ එම නැත වෙන්න දෙති ුදුරජාස දේශන කන එක කර්මත්තක්යන්නේ ගාන ප්‍රසද රූපය චවහ ප්‍රසාද රූපයකාය ප්‍රසාද රූපය අර්දවස්තතුරූපය ස්ත්‍රී පුරස භාවරූපය කර්මය ත කර්මයකි වකයි තර කර්මයෙන් ඇදගෙන යන්නේ ොට ච්චලයදද රූප කලාපටිකක්ද රූප කලාපවල හැසිරීම අනුවනමේද සිතේ ප්‍රවෘතිය සිත හැසිරීම ඇතමයි විපාග ඒ රූපකරාපවලට ඒ සතරමහ ධාතුන්ගෙන් සකස්්‍යයන රූප කලාපවලට හානිය වෙන හානිය තුළෙමන ත හානිවීම තුළ උපපීඩක උපගාතක අධිවශයන්නේ හානිවීම තුළ සිත එක දැනන්නේ අපහසතාවයක් වසයෙන් දුක්ක වේදනාවක් පසෙන් දෝමනස්ස වේදනාවක් වසය ප්‍රතා විපාක ඒ නාමධර්මය ද රූපධර්මය නාමධර්මයන්ට ප්‍රේ ෘෂ්නාව කබලින්කාර ආහාරයට ප්‍රචචයි දදටත් තෘෂ්නාවෙන්න්නේද ආහාරගන් තෘෂ්නාවෙන් තොරවදගන් සෑම ආහාරයක්ම ගන්න හොඳ ආහාරයක සුවද හාඒ මීහිරි බව දැ නිච්ච ගමන් එන්නන්නේ මකක්ද අර සතියහෙවත් යෝනිසුෝ අනසිකාරය නැති තැන ඒ සතර මහා ධාතු හැට්ටියට ද ගන්න බෝමර රසයි ප්‍රණිහිතයි ශෝක් කියල නෙමේද ගන්න තෘෂ්නාවත් එක්ක ගන්න ඇ තෘශ්නාව කබනින් කරහාරයට ප්‍රතිය තර ස්පර්ෂහරය වර්තමානය ලස්සන්න රූ පැහට ක්ස්පර්ෂය නන කැමති කැමතින් ඇ තෘෂ්නාව නමේ ත්‍රෘෂනා ප්‍රතේ නැද ස්පර්සියට. මීරි සබ්දහෙනවනා කැමති දැනද ඇ තෘෂ්නාව ප්‍රත්යයි තෘෂ්නාපත්ය පර්ෂයටමීරි සබ්ද ෂස්පර්ශ වෙනවා නාසයට සවාද ස්පර්ෂ වෙනවාන කැමති ප්‍රියයි තට තෘශ්නාවන ස්පර්ෂයට ප්‍රත්්‍යයයි දිවට පැනීත රස ස්පර්ෂ වෙනවාන පයි කැමති අසයි තෘශ්නාාව ස්පර්ශයට පය කායට පහස සමුදු පහන්ස ස්පර්ශ වෙන න කැමතප්‍රියයි ආස දර තෘෂ්නා විස්පර්ශයට ප්‍රත්්‍යය ද කබලකාහර ස්පර්ශයට ප්‍රත්්‍යයයි මනව සංචේතන හාරයට ප්‍රථ්‍යේ වි්ඥානයට ආහරයට ප්‍රත්ති්‍යය. ස්පර්ශය කබල්ලින්කාරහරයටත් ප්‍රත්්‍යයයි මනෝ සංචේතන හාරයටත් ප විඤ්ඥාන හරයටත් ප්‍රත්තියයිම ස්තියරු ධර්මතාවෙන් ෘෂ්නා ප්‍රත්තය මේ සියරු ධර්මතාාවයන්ට ඒකයි තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහනනේ මේ ධර්මතා හතරටම මෝල ධර්මය තෘෂ්ණාවයි කියලා මනස්ත්‍රහ ධර්මුණ ස්පර්ෂ වෙනවනම් ප්‍රියයි අන්න සම්පස්ස නැද්ද පයි ඇතර ස්පර්ෂය තෂ්නා තෘෂ්නා විශ්පර්ෂයට ප්‍රත්තේ දැ චේතනා හදන වර්තමානය හදන ච්චේතන මනො සංචේතන මනස්ස තුළ ගොඩනැගෙන් සිතේ බලගත්වීම කොහම දෙයන්නේ ඇසට ප්‍රියයිනි අරෙනි බාහිර රූපටත් ප්‍රියායි ආසයින සතුටයිනි මනරම්රූප ලස්සන රූප ඒ දෙක නිසා උපදින සිතට ප්‍රියයින වි්ඥානයට ප්‍රියයිනි ්‍රෂ්නා විඤ්‍යායට ප්‍රත්තේද ඔ ඇියනං යන් ලෝකේ පියරූපන් සාතරූපන් හිත්තේ ස තන්නා උපච්චමාන උපච්චති මහනනි ප්‍රිය සභාවේ මිහිරි සභාවයක් ඇද යම් තයනක මනන තැන තමයි ත්‍රශ්නා උපදින්නේ එ තමයි ත්‍රෘශ්නාව ආරබය එනම් ඇස්ටිය නැසගැන පෙන්වවා නිද ඇැස කියන්න මකක්ද කියලා අය කියන් ඔන්න බායරූපයට පියයි දික නිසා හඇතන සිතට ප්‍රියයි ඇද විඤ්ඥානයට ප්‍රියයි. එතර කබලින් කාරාර පස්සාර මනු සංචේතන ආර විඥානහර. දතර චක්කු විඥානයට පියයිනි එතට තෘෂනාව එනම් විඤ්ඥානයට ප්‍රතයයිති ප්‍යේ. ඇයි ප්‍රියයි ඉන්නේ විඤ්ඥානයට ඇසින් ලස්සන රූපයද එකල හැදෙන සිතට තමයි පිය . බැහ චේතරක් ්‍රශතු තාව තරත් කබලින්කාර ආරයට ෘෂ්නාවතිීන ඉස්පර්ෂත් ෘෂ්නාවදීන. මාන සංචේතන හාරයටත් ෘෂ්නාවතිීනවා. ඒක හොමද දැ චක්කු සම්පස්ස. එත වඩ දැ චකු විඤ්ඥාන කරනුතුන එකතු කර නිස්පර්ශයකට කැමතිනේ. ඉස්පර්ෂ වනතම්ක බිගිනිියන්න බැහැනි. අවසන්න ස්පර්සය නැත්තා. ස්පර්ශෂය ඒගාට ප්‍රක්්‍යයනි වේදනාවට කරුණුතුන එකතුගේ එකතු කරන සැනින් ප්‍රත්්‍යය විනීම සිත ගැන සිතය ඒගව ප්‍රභේදයට වේදනාවට ජක්ව සම්පසජ වේදනා තුර ස්පර්ශ ප්‍රථ්‍යයනය ගත අටගන් එකකට වේදනාවටත් පිළියයි ඇලුම් කරනවා ආස කරනවා දගත් තන්නාව හරින ඒ විඳීන දේ හඳුන ගන්නවා චක්කු සම්පසජා සඥා විඳිනදයේ හඳුන ගන්න එකටත් පියයි සඥාටේ වේදන සඥා දෙක සංස්්කාරයට ප්‍රථ්‍යයයි ඒ ැන මනොස් සංචේතන ආහාරයට ප්‍රත්යයි. මනසේ සකස්සෙන්ව් චේතනා නැමති ආහාරයට ප්‍රත්්‍යයයි මකක්ද ඇස බාහිර රූප දෙක නිසා චක්කු විඤ්ඥානය කරනතුනය එකතු කන ස්පර්ෂය ස්පර්ශයෙන් නිසා විඳීම විදිීනදේ හඳුනාගත්තා එත්තකොඩ ස්තිත චේතනා එවත් කර්ම බවට පත්තුලිවරයි දැ චක්කු සම්පසජක් චේතනා ද ඔක්කටම්ම ප්‍රියයිද එහන් තෘෂ්ණාව නෙමේද මූලික මනු සංචේතන ආරයට මනස්සේ සකස්සෙන්නාව චේතනයව කර්මයට ආර මෝල ධර්මය තෘෂනාව නෙේ ඒ ග ැන්ස මෙේ ඇල්ලු දේවල් විස්තර කල්ල මුලු විශ්ෂයම විස්තරය කල්ලා එස් සියලු තැන් එකට එකතු කල්ල ගත්ත එකම ධර්මතාවේ මානනමිත්් සියල්ලට මං එකම ධර්මයක් පෙන්න්නනවා ඒ සමුධාරය සත්‍යය එතමයි සමුධාරය සත්්‍යය එකකාරය සත්‍යයක් සමධාර සත්්‍යය යන තෘෂනාාව එකසියටට ආකාර ඇත්තිනවා නැද් දේතුකට. තක්ුම්පස ජතය තර මනො සංචේතනා රිිරයි. දර විඤඥානයට පියයි කබලින් කර හාරයට අපියයි විඥායට අපියයි මනසංචේතට ඒකටියයි ඇයි චේතන කර්ම හදන දකුසල කර්ම හදන්න ධර්ම මේ පිරිබඳව දන්නය කර්මය කර්ම පලවත් විශවාස කරණ අය අමාස කතා සම්මා දිිට්්‍යියවත් තියෙන අය හද දන්නකුසල කර්ම යල කුසල කර්ම හදන. ඒ හදන බවතන්නයි උසල කර්ම හදන්නම කොටද අන මේ බ වෙස්ෝන්න අත්ෙන්ට බැරි වුුණොත් මම කොහ අයිද ඒක නිසා දැපින් මොනොහරි කර ගණ්ඩුවයි දන්න මැරන බදන්නවා එක ෝනම කර දන්නවාන මරනවාක දන්න මැරුණම කොයයිද කියලා මේක කියර කියන ම මෙන්නම මෙහම තැන්ති නොත් කියලලා අටම හ නිරය කියලාක් තියන. pe lo ke nire ti loke ti lo maang ha aku sa itulika wi දැන දැ ඕනවුට ප්‍රත්ථේදය ර කබල කාර හාරය ස්පර්ෂයටත්තුනි පසදි විඤ්ඥානය ගන්න එතකට පස්ස හටය ස්පර්ස වෙන්නි පි මේකට යුක්තාන ස්පර්ශය වෙන්න ඕනේ නැත්තම් බැ පර්ෂාරය ඇත ස්පර්ෂයට තෘෂන ප්‍රතිථේ වෙන්නන්නේ කොහොමද. චක්කු සම්පස්සයට සෝත සම්පස්සයට කනට මිහිරි සබ්ද ස්්පර්සය වෙනවට කැමති ප්‍රියයි ආසයි තෘශ්නා විස්්පර්ෂයට ප්‍රත්වේ ාන සම්පස් එකයි කබ කාර පස් හර මනුස් සංචේතන ආහාර ඇයි විඤ්ඥානයට ප්‍රියයි කනට ප්‍රියයි ස් සබ්දයට ප්‍රියයි දෙකනිසා හදැන සිතට ප්‍රියයි තර විඤ්ඥානයට ෘෂනාව ප්‍රත්ථය විඤ්ානයට තෘෂ්නාව නිසාය වි්ඥාන හොයන්නේ. මීට සබ්ද සොත විඤ්ඥාන හොයන්නේ දැනට ඒ කරුණුත්තුන් එකත් වූ වන්න තැන තියෙන්නේ සොත සම්පස්සෙ ඇයිස්පර්සුත ක්‍රියාව ගෙනයන්න බෑනි ප්‍රෞෘතිය ගෙනයන්න බැෑ. එකන චක්කු සෝත සම්පසජ චේතනා කියන තැනට යනකම් ගෙනිය අන්ඩ නම් මේ ධර්මතාවන්න ඕන ඕුන්ට නිරන්තරය ප්‍රත්ථය වෙන්න ඕනි. කබැලින්කාර ආහාරය ප්‍රත්ථය වෙන්න ඕනි තර ස්පර්ශය ප්‍රත්ථය වෙන්න ඕනි මනෝ සංචේතන ආරය ප්‍රත්ථය වෙන්න ඕනි විඤඥානය ප්‍රත්ථයවෙන්න ඕනි. ඇනතු ප්‍රවෘති ගෙන අන්න බෑ ඒයි ද ප්‍රවෘතියට කැමති ද ප්‍රෘතියට කැමති. හට ගැන්මට කැමති ද නොහට ගැන්මට කැමතිද. සකස්සෙනට කැමතිද සකස් නොවෙනවට කැමතිද. සක්කස් නොවෙන්නේ නිවනි හට නොගන්නේ නිවනි පිළියල නොවෙන්නේ නිවෙනි පිළියල වෙනවාන සකස්සෙනවන හට ගන්නාන එස අසර. දොර සසරට විශේෂහර හතරයි උපදින්න සැරසෙන්න්නා උසත්‍යයාට උපන් අවසත්‍යට. ලපන්නා උසත්්‍යයා මේ ඉන්ද්‍රියධර්මයන් හායම මූලික කරගෙන මේ ධර්මතා හාටර ඕනොවුන්ට ප්‍රාත්්‍ය කරගන්නවා උපකාර කරගන්න තෘෂ්නා මූලික කරින් දැන් සෝතය අපි ගම සෝතය කියැන්නේ කණන කන කැනෙ සතර මහදහතුන්නේ ලදරස් සතර මහද්දාහතු මොන ඇද හැතුන් අපි ඩාහාර අවශ්‍ය වන්නේ මොකට කබලින්කා රආහාර වවශ්‍යවෙෙන් කණන්නමති සතරම් මහදාාතුන්ගේ රූපලලා පළුත්තිෙන් අලුතෙන් අලුතිෙන් උදව වන්නන්නේ ේද ඒ කන්නන්නමති සතර මහදාාතුන්ගේ ආවිශයට චිතක්ෂණ දා හතයි එතනග හට පවතිින්දමේ හැමැයි මේ ප්‍රවෘතිය ගෙන අන්න්න නම් කබලින්කාර ආහාරය නිරන්තරය ප්‍රත්්‍යය වන්නෝනි ඒන අපට ආහරෝණය තකු ප්‍රසාදරූපයටටත්තේමයි සොත ප්‍රසාදරූපය කණ කියන්නේ

අක් සම්පස්ස ජච්චේ තන සෝත සම්පස ජච්චේ තනා සෝ එතො සතර මහ ධහතුන්ගේ ක්‍රියාව බාහිර සද්දය සතරමහ ධාතුන් ගෙ ක්‍රියාව දෙකනි සහදන සිත එතොර විඤ්ඥානය ක්‍රියා කාරීච්චය එත ්ඥා ඒ විඤ්ඥානයට කැමති එනත් තෘෂ්ණ ප්‍ර්‍යය සෝත විං්ඥානයට කරනුත්තු එකතු කරන්න නිස්පර්සයකට කැමති බද පස්ස නෙ එකට ියයි ැමති ඇදර තුෘසුනාව දඒ කරුණුතුන එකතු වෙන තැන ස් පර්ෂයේ ඒසනයෙන් ස්පර්ශෂය ප්‍රත්්‍යයේ සිතේ අනත් ප්‍රබේදයට එමකත් වේදනාවට.ඒටව සෝත සම්පස්සසජා වේදදන හරිවේදනාවෙන් නවතින ද න විින්දනතිය හඳුනගන්න හදුන ගන්න ටිව සෝත සම්පස ජා සඥා. එඒ ස්පර්ශය ප්‍රය සඥාවට වේදන සංඥාතියක ප්‍රත්්‍යයයි දර සංස්කාර සංස්කාරයයට ප්‍ර ඉස්පර්ශයයි ඇත ස්පර්ෂයේයට ෘෂනාවතියනවා කබලින්කා රආහාරේ සෝතය හදේ කබලින්කා හාරය පර්තමාන ඇතුෝට ඒකටත්තුෘෂනාවතියනවා කර සොත්ත විඤ්ඥානයටත් තෘෂ්නාව තියනවා ඉස්පර්ෂයට තෘෂනාවතියනවා වේදනාවට තෘෂ්නාවතියනවා එවිදින අත්සාන විදි විදමේ ක්ෂීතට ඒටත් තෘෂනාවතියනවා. හදුනාගන්න සංඥ ඒකටත් තෘෂ්නාවතියනවා න්නාතින උපාධන තිනවා එතම පාන තුර ේදන උපාධන සංඥ උපාදාාන සංකරපදාාන රූප පාදාාන උ පංචුපාදනකන්දය සකශ්‍යයන මෙ මේ විදිහයට එ පංචපාදනස්කන්දය සකස්යෙන්. එතට සංඥ සංස්කකාරයයට පරර්ෂප ්‍රතිේ. නැ එතකොට කබලින්ක ආරහාර ස්පර්ශයට ප්‍රත්තෙ ඉස්පර්ශය වේදනාවට ප්‍රත්තේ ස්පර්ශය සඥාවට ප්‍රත්තේ ඉස්පර්ය චේතනාවට ප්‍රත්තේ දර කරනතුන් එකතු වෙන තැනතියෙන ස්පර්ශය විඥානය සොත විඤ්ඥානය එතන ස්පර්ශය ඕනේ නැතම් බැහැ හදන්න කරනතුන එකතු කරන්න ඉස්පර්ශය නැ ඕනවුන්ට ප්‍රතියති. කබකාරහා ඉස්පර්ෂයට ප්‍රත්යයි විඤ්ඥානයට ප්‍රත්යි මනෝසංචේතනාවට ප්‍රත්තේ. මනෝසංචේතන ආහා ඉස්පර්ෂයටත් ප්‍රත්තියයි කබලින්ංකාර ආහාරයටත් ප්‍රත්තයි කබලින්කාර ආහාරය පැවතුනත්තමයි චේතනාව සකස්ෙන්. විඥානය හදන්න පුළා රතා හදන්න බේ විඤ්ඥානය සකස්සෙන්නේ. දය ඔඕනවුට ප්‍රතියේද. කබලකාහාරය ස්ප්‍රසාහාරයට දෙක මනු සංචේතන හාරය විඤ්ඥානාහාරයට ත විඤ්ඥානාහාරය කබලින්කාරහාරයට ප්‍රතිේ එක හොමද ද වි්ඥානය පවතින්නේ නැත්තා ඇසේ ප්‍රවෘතිව තිකෙන චක්කු ප්‍රසාදරූපය ප්‍රවෘතිව සොත ප්‍රසාදරූපය ප්‍රවෘතිවත් ගණන ප්‍රසාද රූපය පවෘතිය ජිවා ප්‍රසාධ රූපය කාය ප්‍රසාාදරූපය අර්දය වවස්තු ප්‍රසාද රපය ාවරපය. ඒ ප්‍රසාදරූපවල එකකවත් පැවැත්ම නැහැ විඤ්ඥානය නැතා නෑන එතකටැ විඤ්ඥානයද කබලින්කාරහාර ඇස කන නාසය දිවශරීරය කර්දයවස්තු ස්ත්‍රිපුරෂ භාව ස්ටේල්ලම කබලිින්කාරහරෙන් එතර විඤ්ඥානය කබලින්කාරහාරයට ප්‍රත්තියදම විඤ්ඥානය පවතිනිතා කල් තමයි වවශ්‍ය වෙන් එ එක ඉට පස්ස වශයන්නේ කබලින්ර විඥානයට ප්‍රත්ථයන විඥානය බලින්කාර හාහරයට ප්‍රත්තය වෙන. බලින්කකාරහාරය ස්පර්ශයට ප්‍රත්ථයන ස්පර්ශය කබලින්කායට විඤ්ඥානයට ප්‍රත්තිය වෙන. මනෝ සංචේතන ආහාරය ද සකස්්‍ය න අයි තොර චේතනා ඇදගෙන යනෝ ඇදගෙන යනතාබරහාරයෝන ඉස්පර්ස ආහාරයෝ විඤ්ඥාන ආහාරයෝනේ අප සියල්ලම තෘෂ්ණාව මූලික කරගෙන නෙමීද ක්‍රියත්මක ව. ම ධර්මතාවය මූලි කරගෙන නම ඉද මෙශ අලා ක්‍රියාත්මක වේ සත සම්පසි්චච්චේතන මනංචේතන මනෝසංචේතන හැදුවන කර්මයි හැදී. කර්ම මත විඤ්ඥානය තිවා විඳීනදී එමනත් විඤ්ාය හටගන්නසන ඉවරණ කනයි සබ්දයයි තැනජි තක්ෂණ දාහතයි දොර සෝත විඤ්ඥානය ඒ සබ්ද්‍යය ඉස්පර්ශවීමන් නිසා හටගන්න උත්සිතේ ස්භාවික චිතක්ෂ නැඳවරයි හැබැයි අර කනට කම්ම චිත්ත ඉර්තුවාහර එරූප කරපොට ප්‍රත්තේ සතරමහධහතු ත කම්ම චිත්ත ඉර්තුවාහර ප්‍රත්තේ. ඇතට අර බාහිර සබ්දය සතරමහාධාතු එඒ සබ්දය සතරමහා ධාතු සතරමහා දහතුන්ට ප්‍රත්්චය සබ්දයකන සත්‍රරම හ තර ඒ සබ්ද නිකුත් කරන්න ප්‍රත්්‍යය වනක් සතරම හතුම තක්වා ඒ සබද්‍ය සතරමහ දහතුන් දැන් එකොටඒ දෙක්ක නිසාහට ගත්ත සිතට එක තක්ෂණය එක තක්ෂණය නිවරයි හබැයි ධර්මතා හතරක් අපි දන්න අනනිරත්තරය ප්‍ර්‍ය වෙනක් කියෙන එක ඒ කර්මත ඉර්තු ආහර ග කර්මය කියන්නේ විඤ්ඥානය ඇත්ක පැටලිච්ච ධර්මතාාවයන් කර්ම කියන්නේ මනොසංචේතන එමතන විං්ඥානස්කී එ සංකරපච්චය විඤ්ඥාණකි එනම් කර්මමත විඤ්ඥාණය කර සිතේ ප්‍රවෘතිය ද නොකෙඩී නොසිදිය යනවා කබලින්කාආහාරය එ තට නිරතය ප්‍රත්්‍යයයි තර මනු සංචේතන ආහාරය ප්‍රත්තේ විඤ්ඥනාහාරය ප්‍රත්්‍යයයි දර කම්ම චිත්ත ඉරුතු හරකින් සීතවෂන සමවෙන්න ඕනේ මේ ගෙන අන්න දිගටම ක කර්මයෙන් උපස් තඹක කර්මයෙන් උප පීඩක කර්මයෙන් උප ගාතක කර්ම කර්මය ප්‍රත්්‍යය වෙන්න ඕනිේ තට සිත ප්‍රවෘත්තිය ප්‍රත්ථය වෙන්නවා හම චිත්ත ඉපතු ආහර. සත සම්පස ජච්චයත්තන ගාන සම්පස ජ්චය තන දැම වර්තමානය හදන විදි පැ උපන්න අවසත්්‍යයටටම උපදිට සැරසෙන්න අවු සත්්‍යයාට සැලපෙනවා දැමේ උපන්න අවුසත්්‍යයාට මේ පෙන්නන්නේ ආයි තවත් බවයකට අවශ්‍ය නැත්තා එකම ධර්මතාමයක් අයින් කරන්න තිය ම සෝත ප්‍රසාදයට ප්‍රූපේට තියෙන ප්‍රේසභාාවය ඉන් කරන්න ජක්ු සම්පසසි ජේතනය කියන තැනටත් එෙත්තනනිටම යන්න න එකක්තිෙන කියලින් ඇසටට තියෙන ප්‍රියසභාවය ඉන් කරට පේසභාව කියයන තුස්නාව දැ ඇසට නෙම ැසක් නෑේ සතමහට කබලින් රහර පස්සාහර මනෝ සංචේතනහර විඤඥාහාර කියන මේ ධර්මතා හතර හා කම්ම චිත්ත යුතු ආහර කියන ධර්මතා හතර ද ප්‍රිය කරන්නන්නේ චක්කෝ ප්‍රසාධදරූපයේයට ද කබරංකාර හාර ඒක සවස්සලා තියෙනවා සදරම හාධාතුන්ගේ එන ඒකට ද පිය බාහිර රූපයඒට පියයි එකයින් කරට් දේකණ සහට ගන්න විඤ්ඥානයඒකට තියෙන ප්‍රියස භාාවයින් කරට කරනතුනෙ එක වව තැන තිනනි ප්‍රර්ශේෂ් පර් සියටට තියෙන පියස භයයින් කරන්නට පර්ෂය නිසා විදභ එසිතට එසිත ප්‍රබේදයට විදීමට තියෙන ආසල්ියස්භ කරන්න හඳුනාගැනීම ස්වභාවයට තියන ප්‍රිය සභාවයින් කරට හඳනාගර දෙයක්නෑමට කලින් කිව සඥාව ඇතකිවත් වැරදි සඥාව නැතකිවත් වැරදි ස්‍යාවලෝක නැකිව වැරදිී සඥාවකලෝක ඇතකිවොත්ඒත් වැරදිී වදන ඇතකිව්වත් වැරදිී වේදනාව නැතකිවත් වැරදිී මොකද බුදුරජාණන් වහන්සේ දේශනා විඤ්ඥානය ඇත කියලා ්‍රහ්මණන බමුණයිල් හැව දිිට්ටි ගත බමුණසානි භාග්‍යත වස විඤ්ඥානයක් තියෙනවද මං එම දේශනා කරන්නේ එ විඥාය නැද්ද ඒම දේශනා කරන්නත්නේ එන හම දේශනා කරන්න ප්‍රත්තෙන් උපන්නා. උපකාරෙන් උපන ධර්මයන් ැට මන් දේශ්නා කරන්න. එත ඉස්පර්ස ප්‍රත්තයෙන් හටගත්ත වේදනාව. ඉස්පර්ස ප්‍රත්තයෙන් හටගත්තේ සඥ එතකම් සඥාාවන්නේ එතකම් විදීමක් නෑ නෑකි අඩබේ ඉස්පර්ශය තියන තැන විදීමක් තියෙනවා. එක ඇතක ඇනබේ ඇැයි පලින් නැතින්ද. ලින් නඇතිහින්ද ඇැ තිියන්න බැහැ ඉස්පර්ශ වෙච්චතය නවිදීමක් හටගන්න එක හට මේ ඇති කල්ලිම් මේ ඇත මේ නැති කල්ලීම නැත මේ උපදීමෙන් මේ ප මේ නෝපදීමෙන් මේ නූපදී එතකන්න නෑ ලෝකේ එනම් අපි ප්‍රිය කරන්න මොකටද එතර චක්කෝ ප්‍රසාදරූපයක් ඇත්තද නැත නෑ එහම දේශනා කරන්නන්නේ ඒ ප්‍රත්ෙන් උපන්නා උපකාරෙන් උපන්න ඕනොන්ට ප්‍රත්ේ කියලම ච්චරෙල්ල කතා කරකි ඕනොන්ට ප්‍රත්ේශය ප්‍රතයෙන් උපන්නේ චක්කෝ ප්‍රසදරූපය එහොමද මුල කර්මය කර්මට මුූල එතුෘෂනවයි දොර කබලින් කරහාර පස්සාහර මනු ංචේතනා හර විඤ්ඥානාහත කම්ම චිත්ත ඉර්තුවා අ හර චකෝ ප්‍රසාදරූපය. හටගෙන යන ක්‍රියාවර්ථමානය තමයි අරකිව කවලින් කරහර පස්සාාර මනු සංචේතනට විංජනා උපන්නාවසා්‍යට ධර්මතා හතර ප්‍ර්‍යයකි. එන ප්‍රතියක උපන්න ධර්මතා චක්කෝ ප්‍රසාධරූපයක් ඇතදවැරද මේ ධර්මතාාවය හටක හට නොගන්න තාක්කල් චක්කෝ ප්‍රසාධ රූපය න්න. හටගත්තද චක්කෝ ප්‍රශසාාද රූපයක් ඇත. ේරු අධිකි මේ ඇතිකල්ලේ ඇත එන තක්ක ප්‍රසාදරූප නැතකයන්න බේ මේ ඇතිකල්ල මේ ඇත එතකන්න නත නැතකයන්න බේ ඇතක කියන්න බේ ප්‍රත්තියෙන් වන්න ධර්මිතාමයන් එතොරට චක්කෝ ප්‍රසාදරූපයද එමන තැයි තොට ඇසද්ද බන්නේ සතර මහතාතුන්ගේ ක්‍රියාවත්ද කමලින් කාර ආහාරයකට ප්‍රත්ය ප ආරයකට ප්‍රචේ මනොස් සංචේතන ආරයවත් කර්මයකට ප්‍රචේ ප්‍රසන්ද විඤ්ඥානයකට ප්‍රචේ කම්ම චිත්තේ ඉරතු ආර්රකයන ධර්මතාවයන් ප්‍රචේ නාම ධර්ම දෙක් හරූප ධර්ම දෙකක් ප්‍රය තෘෂ්ණාවකොට ප්‍රත්තය තෘෂ්නමය සියල්ලට ප්‍රචේ එකයි කැනෙක්කම ධර්මතාවයක් අන්තරට එනම් හඳනාගන්න දේට තියෙන ප්‍රියසභාාව ්‍යත්ත අයි කරට. සකස්සන්න තියෙන ප්‍රියසභහ සකස්සනට කැමතිද. චේතන හැවත් කරම. ඒට තියෙන පියසභාව ඇත්තයි කර. තර සංස්කාර උපාධානය නැතිවෙන්නේ. සංඥාාවට තියෙන තෘෂ්ණාව නැති කලාම සංඥා උපාදාානයයිමෙන්න්නේ. වේදනාවට තියන ඇලීම අයින්කර පහ වේදන උපාධානස්කන්දයයින් මෙ. වදන උපානයයිඉගෙන. ූ පේවත් සතුර මහා දහතුන්ට තියෙන ඇල්ම නැති කර හම ඒ තියෙන උපාදාානයයි විඤ්ඥාන හට්ටගන්න වැඩ තියෙන පියසභාවේ නැත්ත විඤ්ඥාණයට තියන තන්නා උපාධන නෑ එටොට රූප උපාධන වේදන උපාධන සංඥ උපාධන සංස්කාර උපාන වි්ඥාන උපදාාන නැත්තා ඉරයිවර ඇක බුදුරජාන්වාසේ දේශනාය කළලා මහනනි මේ උපාදාාන ස්කඳ පහම දුකයි පාධනද එන දුකයි ඇයි උපාධනට යන්නේ තන්නාපච්ච උපාධන තෘෂ්නාවනි සවපාධානයට යනවා නිකං උපාදානට යන්න එක පාර ඇලෙන තනතල්ලන්නේ සිට ඇල්ලෙනවද යම් තැනක එතන යල්ලන්නේ නැද්ද එන තන්නාපච්ච උපාධන එන තන්නා මූලිකයි වට ෘෂ්න මේ සියලවා ආරයන්ට මූල ධර්මතාවය තෘෂ්නාවැ එක්කම ධර්මතාවය කරම් පෙන්න්න නවතතාගතයන් ම මහන ගොඩක්නයයි කරන්න එන මේ එකම ධර්මතාවයයින් කරන්න තෘෂ්නාව එවත් ඇලන ස බහල් ඒ කවද්ද කරන්න කියන එක තමයි ගැටලුවතිතන ගැටලෝතිී. එැබැයි එක කරඩ නම් නිවැර දදිව? ැන ගණ්ඩෝනේ නිරදිව දැ ගණ්ඩෝනය එක ම මුලින්ම පටන්ගත් ටික කිය මේ දේශනාව පටන්ගත්ය මං ඒටික කියල එකයි එනම් අපි ප්‍රිය සභාාවත්තින ඇලි සභ මේ ධර්ම දෙර රෝප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන පය ක්‍රියාකාරයත්වය නිවැරදිව මනසට අනුගත වනත් ප්‍රත්්‍යයක් සවුණනත් සහතික වුනොත් න ඇලන සිතක් හදන්න යාලෙන ඇකිවත් පුද්ගලෙන් හැ. ඇලෙන සිතක් හදන්නේ. ප්‍රිය කරන සිතක් හදන්නේ. ආසා සහිත සිතක් හදන්නේ. ආසා සහිත සිතක් හැදුවත් ඇතේ ැනතුරෂනාව පටන් අරන්න බරයි. ගාන නාශයක් කලින් කාට හරය නැ මේ ද්‍රියාකාරරිත්ත තින්න. කර පස්සාහර ප්‍රසදි වි්ඥානය යුක්ානුවට ප ඉස්පර්ස වෙච්ච තැන නිමේද ගාන ප්‍රසාධරූපය ආරභය ඒ සතර මහා ගාහතුන් ග්‍යාරන්ගේ කබලින් කරහර පස්සාහරද යුක්ානය කබලින් කරහර ර පස්සාහර විං්ඥාන ප්‍රසන්දි විඤ්ඥානය ඉස්පර් ආහර මන සංචේතනා හාරය කර්මයක් මත පිහිටලනයාද කර්මයෙන් සකස්සනා කිවවේකයි. බුදුරජාණන් වහන්සේ තක්කෝ ප්‍රසාධරූපය කර්මය සොත ප්‍රසාධරූපය කර්මයේ ගාන ප්‍රසාධරූපය කර්මය එත වටන මනු සංචේතනා හාරය ප්‍රත්තේ. විඥ්ඥානා හාරය ප්‍රත්තේ පත් සඳ විඥ්ානය බෙසන්. එතන දර බාරගත්තා කම්ම චිත්ත ඉර්තු ආහර ඇත ද බාර ගතා උපස්තම්බක උප පීඩක උපගාතත අරන්දුන්නේ ජනකින් ජන කර්මය ත කර්මය විශන් සිදුකරන ක්‍රියාවන්න හතරයි කෘතිය හතරයි ජනර්මය පස්තම්භ කරමය උප පීඩක කරය උපගාත කර්මය. ද අරදුු ගාර්තක ාරගත්ත කහුද නාම ධර්ම දෙකක් කර උප ධර්ම දෙකක්. කම චිත්ත නාම ධර්ම දෙකයි र प ධर् ना්‍රसा रपර कරර ප मान सංචेතना හාර සං ञනා හ बाहिर रूप गंद रूपය ස मතුන් ගිत्र්‍ර ගද අඩු ඩිභාව සකස් කරන්නේ ඒ प्र්‍රत्य වෙන ආකා्यයටයිනමන් ඕනවන්ට ප්‍රत්‍ය्य වෙන ආකාරයට සඳय ආකාරය අනුව තමයි ගන්ධ සුවදය අඩු ඇඩි බව එ හ අලුත නිර්මාණය වෙනවන යම් සුවදක් අලුත නිර්මාණය වෙන වන යම් ගන්ද එසෑම දෙකටම ප්‍ර්‍යය සතර මහදහතුන් ප්‍රත්‍යය වෙන කාරය උපකාර වෙන ආකාරය එන එක ප්‍රතය පන්ධර්මය උපකාරෙන් ග පන්ධර්මය මේ ප්‍ර්‍යය ප්‍රථ්‍යපන්න ධර්මය ඒත් ප්‍ර්‍ය ප්‍රත්‍යපන්න ධර්මය පකාරය පකාරයගු පන්ධර්මයඒ දෙක නිසා නාශය ගන්දයෙන් නිස්සා හැදදෙන සිිතක් ඒ ගාන විඥානය වර්තමාන ප්‍රවෘත්තියේදීඒකර විඤ්ඥානය ප්‍රත්චේ මේ වර්තමානය මිටික ගිෙනියන්ට අප විඥ්ඥාන ගෙනියන්ට බල රාරතු වනි. නාසේ ගදස්ුවද ස්පර්ශයෙන්ෙන අත්තෝන. තර කබලින් කරහාර පස්සාර. ගාන සම්පසජ චේතනා හදනවා කර්ම. එ පොහොමද හදන්නේ නාශයෙක් බහිර ගන්ද සතරම හදාාත්තවන් ගේ ක්‍රියා දෙකයි. දෙකනි සහ දුවස් සිතක් ගාන විඤ්ඥානය එකට පියයි අනුතු නෙක්කතු කරන නිස්පර්ශය කටප්‍රියයි ස්පර්ෂය නි සාස්චිත්තේ ප්‍රබේදයක් යදවා එ විඳීම. ගනපසජ වේදන විදින දෙන හඳුනගත්තා ගාන සම්පසජ සං්ඥා ඒ දෙක අනුවසිත බලවත් වනා ගලාාන සම්පසජ චේතනා වේදදනා සංඥා චේතනා කියන ධර්මතා තුනටම ප්‍රත්ථේ ඉස්්පසේ. කබලින්කාආරහර පස්සාහර මනු සංචේතනාංහාර ම ඥනහර. කම්මහර චිත්ත කම්ම චිත්ත ඉරතුවා අහර. මේ ප්‍රත්ේ ප්‍රේ ප්‍රථය. ඇල්ල ප්‍රතිහා ප්‍රත්ථය පන්න ධර්ම ඇද උපකාරය උපකාරයෙන් උපන්ධර්ම යන්ද කොය මනස්සේ හිරකරන්ගෙන සාත්‍යයා කොය මනස්සේ රඳවගෙන ඉන්න විකාර සභාවය සාත්‍යයා පුච්චලයා කෙනෙක් කෝ ලදරවා ළමයා තරුණ කෙනෙක් මැදි වයස කෙනෙක් මහළු වයස කෙනෙක් වය වුරද කෙනෙක් මෙය අන්ද කෙනෙක් මෙයා බිහිරි කෙනෙක් මෙයා అజ్ఞాన కెని జ్ఞాన జ్ఞానవంతకెని వచ్చి అలా సమ్ము వచ్చి వాళ్ళ ప్రజ్ఞాప్తి పరమార్థడికి మనో ఆత్మ నామరూపది పస్సార మనో మనోసంచేతనహార విజ్ఞానహార అమ్మ చిత్త ఋతు ఆహార నామ రూప ఔన ఉంట ప్రత్యయ సకర్మ ధాతు ఔన නාමය නිසා රූපය පවතින රපය නිසා නාම පවතින නාමේ නැතුව රූපයට පවතින්න බැ ඇ එහෙම තැනක් තියෙනවා නෑටුවත් එක අහ ඒගවට ඇයි මේ අසංඥ තලිම කදි තියනික නාමේ නති ත්තතා ඇතියක පෙන් ඔබුදුරජන්න සිති නොහමතනා ඇබේ එතැන තර ඉතිෙන පත්න එනම් මේ අපි ජලාපු ජාසයෙන් ඇවිල්ල ඉන්න අපි නාම රූප ධර්මය නොනොවන්ට ප්‍රත්තියද නාම රූප ධර්මය නෝනොන්ට ප්‍රත්තියේ කමොට මගේ කෝ කෞද්ද මගේ කෞද්ද මගේ මම ආව කොහොමද මගේ භාරාව කොහොමද මගේ ස්වාමි දීගෙනාව කොහොමද මගේ පුතනුවන්න්නාවේ කොහොමද මගේ දුවනියාව කොහොමද මගේ සහෝදරාවේ කොහොමද මගේ සහෝදරියාව කොහොමද මගේ ඥාතිවරාව කොහොමට එක්කම සම්මුති ලෝකනෙේද එකම ප්‍රඥප්ති නේද කෝපාර මාර්යයට ගිහාම? කෝ අතර්ථයට ගිහම් කෝ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්මයයට මනස හැරවවනම් කෝ සත්‍යෝ පුච්චලයෝ නෑදයෝ අත්තාහි අත්ත නොෝ නැති තමට තාමගත් නෑ තෝ පුත්තෝ කුතෝ දරන් කිරමු. කොද පුතුො දන කොල්ති ඔක්කෝ මනසිංහතා ගත්ත දේව මනසි ගොඩන ගන්න දෙේව. රස්ාව මොලිරගෙන අටග එනම් ගාන සම්පශජා එට හැතු වච්චේතන ැබයි හදන ර්තමා වාර්තමානයට හදනවා. මේ ධාර්මය අවබෝධ කරගෙන නිවනින් සැ සැන තා කල් හදනවා. නිවනින් නිවන තා කල් හදනවා. විඤ්ඥානය හැදුවනං එතන ස්පර්ශෂය තියෙන මතමයි ස්පර්ෂය තිය ස්පර්ෂනතු විං්ඥානය කදරද ගාන විංඥාන. ගන සම්පස් දන සම්පශිජා වේදන යනව එතන ඉදල දිකට ප්‍රවෘතියට පැවත්මට. පවිින්දදිලදේ හඳුනාගන්නවා හඳුනාගන්නදේ තුළ බලවත් වෙනවා විාන හඳට වැඩ විඤ්ඥානය ක්‍රියා කාරරිත්තේ විඤ්ඥානය නිවෙන්නේ කැන පස්සදදිනෑ චිත්ත පස්සදදිී කාය පස්සද්දිී හදලි වන කර්ම කාය පසද්ද විඤ්ඥාණය නමිලරේ චිත්ත පස්සදිනේ ඇයි විඤ්ඥානයට වැඩ දර චිත්ත පස්සදිනය කෙලෙස්සල්ට වැඩ ලෝබේ හටගන්න දේශය හටගන්න මහ හට ගන්න මාන්‍ය හටගන්න ඉරෂයාව හටගන්න දිට්ටි හටගන්න දැම රැතකොට කොපස්ස්ධියයක් කෝසන්සිදීමක් පස්සදියය නැතෝකොද නිවම දකින්නේි. පස්සදී කැන සංසිදීම එකය පසදදි චිත්ත පසද්දී. කෙලෙස්සල සංසිදී හහා සිතේ සංසිදීම. කෙලෙස් සිස්තල සංසිදී ස්තතේ ප්‍රවෘතිය රහතන් වහන්සේට තියන. කෙෙස් නෑ හැබේ එන කෙලෙ පසදී එකයි පසද්දී. චිත්ත පසදී. එ විඤ්‍යානය තියන තර ඤ්ඥානය පස්සද විඤ්ඥානය සංසිදිලා ප්‍රතින්දය ගන්න බැහ. පස්සද්ද බෝධියන්ගයක්මක බෝධියන්ගේ වැඩෙන් ඕන අනිවාරයම සතිය ධම්ම විච්චිය වීරය පීති පස්සද්දී සමාධි උපෙක්කා ඔය හත වැඩෙන්න්න තු නිවන්දක්ඉන්නබේ අනිවාර්යම නිවනට කලින් තියෙන හත හත අනිවාර්යම වර්ධනය වෙන්න ඕ එකක් කතා කල පස්සදදි ගැ එක ම මට කලින් නොත් පැදිී කළදීලා තියෙන නැ හෙනම් හරිද උනඋුන්ට ප්‍රත්තිය වෙනවා ඔබලින් කරහාර පස්සාහාර මන සංචේතනාහාර විඤ්ඥනාර ඕනවට ප්‍රත්තිේද ඕවුනට ප්‍රත්ය ඇැබැයි නාම ධර්මත් වනක් එතන පස්සාර මනු සංචේතනහාර ප්ඥ ආහර කබලින්කාරහාර රූපයි ඇැබයි රූපය නාමයට ප්‍රත්තේ නාමේ රූප මනසංචේතනහාර ස්පර්ශයටත් ප්‍රත්වය කබලින්කාර හාරයට ප්‍රත්යයි විඤ්ානයට ප්‍රතියේ ම ිත රුතු හර තර නම රප දෙකක් ප්‍රත්්‍යයි බාරගත්ත තැනේ දලා හම්ම චිත්ත එරතු අහර අතයි බුදුර ජන්නාත දේශනා කර මානයනේ සත්‍යයාගේ පැත්මට හේතු දෙකයි මක කම්ම චිත්ත ඇතමයි සත්‍යයාගේ පැත්ම පේශසේ පැත්මට කරනු තුනේ ීචනයයාම? එතුනයාම දම නිය සත්‍යගේ පැත්මට දෙකයි හම්ම නයාම චිත්ත නයාම හරිද එතකොට මොදට විමසන්නය ඒ විමස්සලා දැනගන්නා උනුවන ඇත ප්‍රත්‍යක්ෂඥානය විමත්සල අවබුෝ්ධ කරගන්න එහෙනම් දිව ජව් ප්‍රසාදරූපය කියන දිව කබලින්කා ආහාරෙන් මගේ ර්භායේ දක් හැද කබලින්කාර හාහරෙන්මේද යුක්ටානය තිෙන්නේ ඒ තමයි තිබුණ යුක්තාව සදරමා ගහතු කබලින්කාරආහාරය දිව සකස්වන යකින් ප්‍රස්තන්ජ වි්ඥාන ස්පර්සය තට උපදින්ට සැරසෙන්න්න උසප්‍යට කබලින්කාරහර පස්හර මනොස් සංචේතන හාර මානසේ සකස්සන්නන උචේතන කර්මයක් මතයි බැස්සේ කර්මින් බැස්සේ කරමය කරපිටින් බැස්සේ තක්ටානුවට ජලාබුදවසේ තර මානෝ සංචේතනහර. ප්‍රස සජ විඤ්ඥානේ කබින්කාර පස්හර මනු සංචේතනහර වි්ඥාර ආහාර හතරටම ප්‍ර්‍යය තෘෂ්නාවන වීද පෙරබය තෘෂ්නාවසන්කලා නං ඔයා හර හතරම ක්‍රියාත්මක වීජ න පෙරභවේ තෘෂ්නාව එකසි අටාආකාර ෘෂ්ණාව අවසන් කලා නං පෙරභවේ හතරටම ක්‍රියාත්මක ඉ බෙ එ හතරමටම ප්‍රත්්‍යය තෘෂ්නාවද තාවද එත පරම සතය තෘෂ්ණ පත්තය එතන දල බාරගත්තා තරදුන් නජනක කරමය ජන කරමය අරදු නම බාරගත්තා පෞද්ද බස්තම්භ කරම උප පීඩක කරම උප ගාතක කරමය යන අතමයි සි පවෘති කම්ම චිත් සීතන මෙහම ප්‍රත්ේ ආහාර ප්‍රේ තර සීත උෂන සමයි ප්‍රත්තේ ආහාරය ආකබලින්කාර ආහාරය ප්‍රත්තේ කම්ම චිත්ත ඉර්තු හාර ප්‍රත්තය මගේ දියෝ විතර දහෙම හැදුුණි බාහිරයගේ වෙන විදිත්ද එතර ඉස්ත්‍රියයක්කෝ පුරුසෙක්කෝ අවත් කෙනෙක්කෝ උං්චලක්කෝ නම් රූපදක ක්‍රියවද්ධ තියන් ඒක ප්‍ර්‍යක්ෂ කරන්න එතකොට ඇැලිමයි නැත අයින්න අව දාත අයින්න කොච්චර බනකිවත් අයික් කරන්නගලා යතා අවබෝධනකං සත්‍ය අවබෝධ නොවෙන තාකල් තෘෂනාව ප්‍රියස් භාවය ඇලිීමම සභාවේ ආස කන සභාවය අයිගෙන් නෑ නසි. හොදර මතකතිගන්න එ ඇතද ාගත තර කම් චත ේරතු රයි ඇ දදගෙන යනවා ප්‍රදගෙන ගිල්ලා එකටත් දෙවා රසේ දෙකටලියයි දෙකනිසා ඇදුව සිතක් ජි්වා විඤ්ඥානය එකටත් කලියයි එතන නතුකට තියනවා විඤ්ඥානයය තොර වර්තමානය ප්‍රත්තේ දරකප්බලින් කරහාරය ප්‍රත්තේ ද ඉස්පර්ශය පැත්තේ ඒ කරුතු නකුතු කොල ස්පර්ශයෙන් ජි්වා සම්පස්ස ඒස් පර්ශයම ප්‍රත්ථ සිතේ ඒගව ප්‍රබේයට වේදනාවට ඒම ප්‍රත්තේ හඳුනා ගැනීම ස්තේ ප්‍රබේදයට ඒකම ප්‍රත්්‍යයි සිතේ ඒග ප්‍රබේදයට චේතනාහිවත් කර්ම ඒවත් සංස්කාර කරනුත්තුනට මස් පපර්ශය ප්‍රත්තේ වේදන සඥයක් චේතරන ශංස්කාර දර විඤ්ඥානීතන විංදිනදී හඳුනාග වෙස් සිතවනේ හඳුනාගන්න ේ තුළල සිිත ලවත් යන එතකට විඤ්ානය විත්තාර්ක විචාර ඇති ප්‍රවෘති 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 පැවැත්ම ැ දකම චිත රර්තුවා හර බාරගත් අදගනග දර විපාක විඤ්ඥාන කර්මය අටගන්න ජිවවා විඤ්ඥානය විපාක විඥානයක් වශයෙන් න කරමිතබග අනිවා එකන ප්‍රණීට හාර අනුම්භාව කල්ලා තාමත්ම සතුටු සහගත සිත්හ දැන සමරදෙන සමරදදෙන තර්මක් ප්‍රනීතා ආරහදගෙන එපනේත සභාවටානුව විපාක විඤ්ඥානය හැද සමහරය පංකලක් හට ඒක පොඟුවගෙන එකත් හල එත විඤ්ඥානය හදග විපාක විඤ්ඥාන කර්මය කර්මෙන්නමේ යුසට කිසිම දයන්න නැත්තා ිලපුදිය ගන්න නිදාලන්න කර්මින් ඉදඇල් අතර කත්තම හැම්පුණිය එදා ඉපාක විඤ්ඥානය දර විඤ්ඥානය කර්මින් කම්ම චිතය එරුතු ආහර ැ හැබ අපි හදනවා ද කබලින් කාරහාර පස්සාහර මනු සංචේතන හාට විඥාන අහර ඒ හතර හොුණවන්ට ප්‍රත්තේ විඤ්ඥානයට තනය පවතිට බ එයටට මනුංචේතනාවක් ඕන එ රයාට නය පෞද්තිිබේ යට ඉස්පර්ශයයක් කෝුණනි.ඇක රයාාට තනය පෞද්ධිටබේ ඇයට කබලින් කරහාරකෝනි එකන මේ ජලාබුදධ ඇ නාමධර්ම හතර විටරක් තියෙනවා ඒගොලන්ට ඉතින් ඒ නාමධර්මයන් තම ස්පර්ශ වෙන්නේ කබලින් රහර තන් ිස්පර්ස වෙන්නේ නහැ පරදවාවතේරුම් ගන්නපා අක සඥාර්තන විඤ්‍යාචාතනක් ින්ජාතන නිවසඥ ඥාසංඥ ඇතු. නාමධර්මය නාමධර්මයට ප්‍රතියෙයි. කතා කරන්නේ නාමරූප දෙකේ ප්‍රෘත්තිය ගැන පර්තමානය අප අපි පිළියල් වෙන ආකාරය එ කාය ප්‍රසාදරපයයිෙන වැරදි ප්‍රසාදරූපයක් කාය ප්‍රසාදුරූපය පෙර කර්මය නෙමේද ත කාය ප්‍රසාදරූපය මාවගේ ගර්භාෂය යක්තානය හැදි අම්මතාත දැද එනත එදැන ගත්ත ආහාරයෙන් සකශච්ච යුක්ාන අටගත්ත සතර මහදාතුන්ගේ රූප කලපටිකත් මවගේ ගර්ර්භාෂය අර යුක්තාානුවේ අටගත්ත සතර මහදාතුන් ද කබලින් කර ආහරය එතන තිබි අස්සාහරය त बनुत में में बर पचत वि उना बारे लगता उस तंभ काकार में उप पीड़ेकार में पगाता कर में नामधर महादा ने ूप धर्र महादा ने पसप पत कर सनार बारप पतमाने उ स डपखा පිව සිත පහස පිළිබඳව දැන ගන්නා උසිතක්කාය විඤ්ඥානය කරනතු එකතු කළ ස්පර්ශය ඒකමත් ප්‍රත්වේ විඳීමට කාය සම්පසි ජ වේදන ඒකම් ප්‍රත්වය හඳුනා ගැනීමට කාය සම්පසජ සඥා ඒකම් ප්‍රත්ය සංස්කාරයට කාය සම්පසි ජ්චේතනා දැ මනු සංචේතන ර වි්ාන කම්ම චිත යුතුවාහර එරූපෙට වනාමටත්ති කර්මය ප්‍රත්තිේ එකනෙම පෙන්වේද සෝපහසු ඇද ඇතිරි ලිතියෙන්නේ කර්මය සකස් සිච්ච සාමාන්‍ය අපි ලන්නා සෝ පහසු කාය සම්පස ලබනය අතිශය ප්‍රී තහස්සු විශල් මන්දිිරවල ඒ කාම්රක හොඳ ස පහසු ඇදක සුවසය නිදාගන්න තව කෙනෙක් මධ්‍යයම් පැලන්තිය කෙනෙක් යට ඒස නෑ සෑ එක අත්දාගෙන සාමාන්‍ය ඔය මට්ට අත්දාගෙනම ඇතග නිදාග සමහර යට යත්න මොනක්කත්නෑ ලනු ඇද නිති එක වියලතියන ලනුවලි නැද්ද එමනත්න් ඇදේ තියනෙ ලෑල්ලක් එයි නැද්ද අය සම්පස්ස වේදනා සඥඥා චේතනා ස්පර්ෂය මනේ ද ප්‍රත්තිය එතකොට කබලින් කාරහර පස්සාහර මනොස් සංචේතනාහාර විඤ්ඥානාහාර කම චිත්තේතුව අහර කබලින් කාරහාරය එකම රූපධර්මය පස්සාහර මනොස් සංචේතනහර විඥානා හාරය නාමධර්මතුනැයි ඕන ඔන්ට ප්‍රත්තිේද කම්ම චිත්ත ඉරතු හර එත්වනුන්ට ප්‍රත්තේ නාම රප දෙකට ප්‍රත්තේ ද නාම රූප හදාගත්තය කවුද මෙ නාම රූප දෙක ප්‍රෝටෘති හදාගෙන කවුද පුද්ගලෙක්කින් අද සිතුවිලි විසින් රූප ධර්මයන්ට ප්‍රත්තියද සිතුවිලි විසින් නාම ධර්මයන් විසින් රූප ධර්මයන් හෙනවා කියන්නේ එකයි අදටත්වර්මාන න ධර්මය වින් තම ප දර්ය ේව. සිත කියනවාවනේ බලස්සන රප බලන්්ඩි කියලාඒ නාමධර්මයන් වින් රූපධර්මයන් මෙහේවන වනි සිත කියනවාන මෙහිරි සබ්දහණඩ කියලා එක නනාම ධර්මයන් විසින් රූපධර්මයන් මේහේවනවනි සිත කියනවානි සුවඳ ආග්‍රහණය කරන්න කියලා එතොට සිත කියනන්නේ නාම ධර්මයන් නාශේ කියයන රූපධර්මයන්න්නේ ගන්ධදය කියන රූප ධර්මයන් එ තොරට නාමධර්මයන් විසින් රපධර්මයන් මෙහවනවාද. විං්ඥාණයන සිත ත නාමයන් පනී ආහර ඉල්ලන්නේ දිවද නැ සිත ඉල්න්න හැබ මෙහෙවන රූපධර්මය නම ධර්මයන් වින් රූපධර්මයන් මෙහෙවන මට විතරන්නේ ඔක්කොට තිය ඕකතමයි නාම ධර්මයන් විසින් කය මෙහෙවන කයඉල්ලන්න පහස කයටවදන්න සිත ඉල්ලන්න දධර්මයන් ශය රප ධර්මයන් හේවන පැදි ඇතු කබලින්කාරහර පස්සාහර මනව සංචේතන හර ඤ්්‍යන්න හර අතරටම තෘෂ්නා ප්‍රත්තේද ත වර්තමාන මේ සියල්ලට ෘෂ්නා ප්‍රත්තේ කයට ප්‍රිය නැද්ද සරීර ආසනෙද්ද පහසට ආසනැද්ද ඒ දෙකනි සහදෙන සිට ආසනද. එඒ ස්්‍රා විඳීමේ සිට ආසනෙදද කාශ් සම්පස ජී ප්‍රිය නැද්ද කාය සම්පස ජශඥා එ ඒ පිය සභාව මේේදක හඳනගන්න වේදනාව ප්‍රයි කරට ඒ අනුවස් සිත බලවත් කාය සම්පස ජර්්චේතන දහනම් ප්‍රියයි එ තෂ්නාව එන තෘෂ්නාවදා මේ සසර ප්‍රවෘතියට හේතු හා වර්මානය ප්‍රවෘර්තිය ත්‍රෂනා සින් දගෙන නන් ප්‍රෂ්ණාවක තම එකම ධර්මතාවයක් හැටියටු දේශනා කළේ මානව සම්පසයා චීතන මස ද අරංව ක්‍රියාකාරිත්තය මනස කොහම දරගයි ඒ කබලින් කාරහාරය ප්‍රතිය උන්න්න එද ප්‍රසඳ විඤ්ඥානයට එතු මනස සිතේ ප්‍රවෘතියෙන් මනසකය ත මවගේ යුක්්ානය අර කබලින් කාරහාරය ප්‍රසන්ධ විඥාය ගඩ සුදුසු සුදුසාකාරයට සකශ්‍යල තර විඤ්ඥානයතන බැස්ස. ඇති ඉඳල බේදනස් සංඥා සංශකාර ක්‍රාත්මකයි විඤ්ඥානයයක්තික්හ. එතුර මනසික්‍රාකාරිත්තයයි. තර කබලින් කාරහාරය ප්‍රත්තේ ඉස්පර්ශය ප්‍රත්තේ චේතනාව නැමැති කර්මයක් උපකාරයෙන් බැස්සේ මනෝසංචේතන හාරය ප්‍රසන්ධ විඤ්ඥානය. නිගළ බාර ගත්තා කම්ම චිත්ත ඉර්තු හර සීත උෂ්න සමවෙන් ඕන ආහාරය නිරන්තරෙන් ඕන කර්මය උපස්තම්භක උප්ප පීඩකුප ගාතකවශය ඉදිරි පත්ෙන් නොන් සිත ෘතිය පවතිනවා. කම චිත තුවා රර්ග ඕනන්ට ප්‍රත්ත මෙසිියල්ලට තෘෂ්නා ප්‍ර එක්කම ධර්මතාවය ප්‍රත්ථේවෙන්න සියල්ලට ගොඩා කයින් කරගන්නන්නේ? ගොඩा කරන්නනෑ කර ගොම කැනමනු වි ක පගේහ මගතා මरකාට ගම आගහ අවසාන आයිමටබ මංගහඔග කැනි මඩල සොු විශු කළදම. අවිද්‍යවසන් ප්‍රහිීනයි. ඒ තුෘෂ්ණාවවසන්ක ලවිද්‍යාවසන් කගේ. මනසට ප්‍රියයිද. සිතට ප්‍රියයිද. එ තන්නා වෙතන. ගන අරමනට ප්‍රියයිද මනසන්. එන එතන තෘෂ්නාව. ඒ දකනිසාදන මනව වි්ඥායට ප්‍රියයිද. එන තුරෘෂ්නා වෙතන. කරුණුතුන එකතු කරන මනෝ සම්පස්සයට ප්‍රියයිද. එනම් තුෘෂ්නනා වෙතන? මනවසපසජ වේදන ඒකට ප්‍රියයිද එන්න තෘෂ්ණ වෙතන මනව සම්පසජ සඥා විදිිනදය හඳුන්න ගන්න එතනට ප්‍රියයි තර තන්නා උපාදාන සඥඋපාධන වේදන උපාධාන ශක්ෂකකාරුපාදාාන විඤ්ඥානුපාදානතො මන සම්පසජ චේතන ඒකට ප්‍රියයි සේල්ලට පිය. සියල්ගටම හේතුව ්‍රෘෂ්නාවද එක මධර්මතාේ මොකැද මේ ත්‍රෘෂ්නාව කියන එක චිතක්ෂණයක් කාවිසඇති හටගන්නෂනය බිඳෙන ධර්මතාවයක් තෘෂ්නාවට පෑගාන හැඳෙන්න්න පුළුවොන්ද. තෘෂ්නාව කියෙ නමු ධර්මයක් සිතුවිල්ලක් විතරයි තෘෂ්නාව කියන්නේ ඇත්තිව නැති වෙන සිතුවිල් ලක්විතර හටගෙන බිඳෙන උදේ වය සිතවිල් ලක්කිටක චිතක්ෂයයක් කායුකකාලයක් තියන්නේ. ැබ ආයි ඇැලෙනවා. ආ අහට ගණ ශනය බිඳෙන ආයේ යැලෙනවා. ආයිඇලිලා මේක මෙයාකාරයෙන් ක්‍රියාවක් කියන නිසා තමයි මේ අවසන් කරන්න පුළුවන් තන්නාව කියන ධර්මතාවය සදාකාලිකව පවතින දෙන්න කොහොම දයින් කරන්නේ. අයින් කරන්න බෑහෙන. සදාකාලිකව තියනෙන ඉති කොහම දයින් කරන්නේ. අයි කරන්න බෑ. එපද බිඳනහිද තමයියයි කරන්න පුළා ඇතිවනසනය නැතිවෙන නිසා ය ඇති නොවඩ හදාගණ්ඩ පුළුව ඇයි නැතිවෙන අන නැතිවනට ආය හදව ආයි හදන්නේනෑ රහතන් වහන්සේ එක තිතක්ෂණය අයිංක ඒකයි ආනන්දහා දුරුව සතරීරයාවෙන් තොරවනි අරිහත්වයට ගී සතරීරයාවෙන් තොරව ඩි වෙක් ෙම ඉටගෙනත් ෙයි නිදාගෙනනත් ම ඇදේ නොන්නෙවේ දෙපා මේ පැත්තෙන් ඉස්සනවා හිසකෝට්ටට ගිහි න්නෑ ඒක කොච්චර කෙටි වෙලාවද්ද තෘෂණාව සාහමලින් අයින් කරන්නකිී දෙපා දැන් ඇදකුට වාඩි වුණා වාඩි වෙලා මෙහෙම ඇල වෙනවා හැබේ හිස්සකොට්ට ගිහිල්ලන්නේ එකර දෙපා කොඩ වෙත්න්නේෑ එදහුට දගෙන දෙෙමයි එන හටගෙනත් දෙෙමේ වාඩිවෙලත් නෙමේ ඇවිත නොත් දෙෙමේ ඒකතම සතරේරාවෙන් තොර රිහත් වැටගිය කියන් ත කොච්චර වෙලාග ගිය හොඳර කල්පනා කරල බලන්න නිදාගන්ට ගිහමේ ඇදට කියල්ලා නිදාගන්න ඇතිින් වාඩි වෙලා කොට්ට ඉසන කොච ල කොච්ච වෙලා කැෙනා ඒ තක්ෂය තමයි රහත්වනේ. ඒක කියන්නේ මෙච්චර කාලයක් පැවත මේ ඉපද බිඳ ඉපද බිඳෙන ඇතිව නැතිවෙන මේ නාම ධර්මයෙන් නවත හැදීනේ නැවත හැදුවෙනේ. අය උපදින්ට ඉඩකර තිබබෙන ඉවර ඇතන එත උපාධානයඇත හැරියකෙන් පදාන හරි ගැන්න ස නවද හැරිය අන්න හොත් තිබොත්ධන උපාදාානය ඇත්තිී අන්න පච්චේ උපාදාන තන්නා නිරෝධ උපාධානයට නොද දැම් පැහැදිලි වෙන්න ඕනේ පැදිී ලැපැ තාමින්න මම මේ ඔක් කොහ කරන්න මම ඒ මසී එනක් මමද නමුරු උපදි එහමට මේ කොහමදදේ නාම්මුට උපදකරන්නි සන්න නමර උපද කගත්තමයි දිය හරිද ඕන උට පත්්‍ය වවා ප හගන ගත්තට හරින්න කදැ ආප වෙලාට වෙල මෙච්චරහපුද අසු දෙකයි මේ අසු දෙක ඒනද රාවෙලා හ තියෙන්ට මේ හපට කාවස මදනොමග පැදිලිද පහැදිී පැදිලි සොසු මේ කැබූගුයි පැහැදිලී ප්‍රශ් තියව න්ස අදහස් පුුණු සරල ප්‍රශ්නයක් ව තිරිපත් කරන්නු න් වහන්සටම හටත් හොඳයි කපිට දැනගන්නතුකොට හල බලන්න මේ කවද ඉන්න කාගේ කවුද මංආාව කොහොමද අපප අතොර පේ තාත්ත කවුදම කවුද මගේ භාරාව කවුද මගේ ස්වාමයක් කවුද දුව කියලල්ලන් ගඉන්න මහා ලොකොඩ අල්ලගන්න මගේකම දුව මගේකම පුතාහා කම කපුතා දෙකම පුතාාද ඒත් දගොල කොහම දා හේතුකොට හේතු ප්‍රත්තේ ඒ ප්‍ය ප්‍රත්්‍ය පන්න රඒ කොලන් හේතු හදාගත්ත නම් ඒ හේතුෝල ප්‍රගිතල එයාලගේ ප්‍රවෘතිය වසන්නයි අවස අපි හෙම් හදාගන්න අප හේතු හදාගෙන පියාව එන වර්තමානය අප හේතු හේතු හැද නත්ත මේ නමර උපදගේ ප්‍රවෘතියස ප ඉවරයි ස්වානාහස මේ රහතන් වහන්සේට වර්තමානයස්වා රහතන් වහන්සේ පිරුවන් පානකල් මේ සතර හා රැත් ප්‍රත්ය ඇතිවේෙනවා නමුත් ඒවා එතනම නිරුද්ධවෙනකද කියන්නේ මන සංචේතනාන මන සංචේතනනේ අරම අවසන්න අලින් කරහාරය ගන්නවා කමලි කරරය එදා ඉස්පර් ආරයක් තියෙනවා ඇඩරූප සබ්ද නසර ගඳස්ුවද පට රස්ස ශරි පහස්ස ඒ ඉස්පර්ෂ වන්නවා ඇ මේතනාන වේදන සංඥා ඒටිකද සාමන්දහස නැතිරී. සංඥානය ඕ සංඥානයද ඒබ වේද තන්න අවපාදාන නෑ වේදනවට උපා ඇලිම් ගැටීම නෑ වේදනට ලබන්ඩ බැරිුන්නා කියලා ගැටීමකුත් නෑ ඒමයිස්වා සේකයන්නේ මනෝ සංචේතනා ආහාරයක් නෑ විින්්ඥාන ආහාරයක් අවසානයේ දී පිරිවට පාලනවස්ථාවේදී ාද තියන නිරුද්ධයි නිරුද්ධයි සංජේත මන සංජේතන ආහාරය මතනයන්නේ එ අර්මමතන එන්නේ ඒ මනොස් සංජතන හාර නිරුද්ධයි එතොට ප්‍රචිසන්ති ප්‍රශසන්ති විංඥානයක් ගන්ඩ චේතන හයව කර්මණය ඇතයි න උපදන්න ඉන්න ර කබලින් කාරහර පස්හර විඤ්ඥාන හාරය කියෙන වර්තමානේ පර්තමාරය පිින්වල් පලන් අවස්ථාවේදී විඥානයයක් නිරෝධයන මනසංචේතරනෑ හරි ඉන්ද්‍රියයාහයව එක තමයි ඉද්‍රිය සංවරේ කියන ඕක තමයි ඉන්ද්‍රිය සංහරකයන්න මෙ ඇසින් රූප බල්ලා මේ හක බලාගන්න කියන කැනවිී කණින් සබ්දාලා ඒක කන්දෙකවාගන් හරි අන ඕක මට ඔන්න එහෙම එකන්නෙමී සංවරේ කියන්න චේතනායවත් කර්ම බවට පත්චෙන දැන්ට යන්න දෙන්න ඒකයි සංවරකයන් දිය සංවරය ඒන් ස්මින් වහස දදඒ හැදදන්න ඒ අරමුණත් එක්ක එන පංචු පාදානස්කන්දය අනිත්්‍යේ නිත්‍රම බලන්න ඔන්නන්නේ සමිනස අනිත්‍ය දුක්කාණත් වසය අනිත්‍ය දුකන්න වසය දුක්වස අනි්‍ය ව කොර රෝගවසයෙන් තමන්ගේ නොවණයක් වසය නැසන දෙයක් වශයෙන් සුන්‍යෝදයක් වශෙන් ඒ කලින්දේ හටගත්ත නැත්තන් සරහද නෑනේ ඒ සුන්්‍යවසෙන්ද කටි කියන්නේ වේදනාවක් ඇතද නැතද ඇදද කියල් බැ ඇතිවෙනවා ඇති වෙනවා පත්වයග පන්න ධර්මයන්නේ ත සශච දලන්නේ ස්වාමන්හසතර ගන්න තුළු සංකතයක් ඉදිරි සකස්වෙචදේ දුකයිනි අනි බාරය එත විපරනාමයට පත්වයෙනවර් පීලන ඒ තිිකන්නේ ස්වාමින් වහන්සතෙන්නේ දුක ලක්ෂණ තිික ගත්තහම්තන හරදි ස්වාමීන් වහන්සේඒ දුක විදිහයට ඔ සනග කලින් කලින් නෑ හේතුන්ගේ හැදෙනවා හැදෙන නිසා ඇත කියන්න පුළුවන් ඇතගන්න බැහැ එ නැති කියන්නත් බෑ ැද නැත කියන්න බැරි කලින් නැති හින්ද එම නැතිගන්න බෑ ප්‍රත්තේ හැන හින්දා ස්වානසේගන්දෙන් රහතන් වහන්සේට විඤ්ඥාන ආහාරය ඇති වෙනවද විං්ානයන තරම අරුණ ගත්න ැ වි ා න. ධර්්‍යා සාා නිවාන වාද කරන්න විවාද කරන්න සාකච්ඡා කරන්න කතා කරන්න විඤ්ාය ඕනේ විා ාර මෙ මනව සංචේතනනේ නෑන චේතන බීදනා සඥ්ඥා සංකාර් මන සංචේතන බීදනා බර්ෂවා මනු සංචේතන ම සිටක් හැදෙන වනේ මනු සංචයතය. කනයි සද්‍යය නිසා සිතක් ඇදෙන නැතනන් කෝබද ුදුරජාණන් වහස භක්ෂූන් වහන්සේහන ප්‍රශන රද කනයි සබ්්‍යය නිසා සිතක් කවා අන තදුර රදුරගන්නේ කොහොමද විින්්ඥායන්කම් ඒ චක්කු විඥාන සිතෙන් අඳරග නෑනිස්හන්ස අපි ද ම මන මලෝ මනසෙන්දස්ුවන් හස අපි විඥානය චක්ක විං්ානය අතුරගන්න නෑනේ කවුද කියන එක ස අප ඇතුරගන්න මනු විඥානයන මලසිං ඒර චක්වෝනන චක් නැක් විින්්ඥානය මම කියව විඤ්ඥානය නිකම් පාතින්න බෑ ඒකන මේ මේ ජලාජස්භාවේ විඥාන කම් පාවතින්න බෑ ඒකඇතමයි ස්වහන්සේත දුජහතන් වහන්සේට මනු සංචේතනාව නැතුව කොහොමද මනසින් එක දැනගන්නේ කියලමහ එක මනසින් දැනගන්නවා දැන්ග මනසින්ගේ පරමාර්ථ වශයෙන් රහතන් වන්සේ සිතති කියල තියනෙන ක්‍රියාවක් තුලන ඒකට ක්‍රාසිත්‍යයන් රහතන් වන්සේ ක්‍රියාසිත් කියලන්නේ හතුන්වන්නේ ජනිත්තායටන කුසල්ලා විපාකසිත් රහන් වහන්සේ දකින්නේ සතන ම හතාතුන්ගේ ක්‍රියාවහා ඒය නාම රූපතන් වවැන්ගේ ක්‍රියාවන් එතවේ දකින්න ක්‍රියාවර්තුල හට ගන්නසිත් ක්‍රියසි ඒිත ක්‍රියාව ක්‍රාසිත ඒක්‍රා කාරිතයක් දකි රූපේ අර ඇසෙක් ඇසේ දකින්නේ ප චේත නක කාරිතය න මේ සතමමා ධාහතුන් දිි ක්‍රියාවක් බහිර රූපේ දකින්නේ රපේක ක්‍රියාවක් න අතරමහ දහතුන්ගේ ක්‍රියාව ඒකයි පරමාර්තය මත සිත දෙන කියන්නේ යතර්තයමතයි සිත තින සත්්‍යය බෝදමයි සි එත ඒ දෙක තුලා අඩනන්න නත රබුද හදුරන මෙහෙ කියලා කතා රන්න කකොම. අන දහම්දුනට මෙහන්න කියල කතා කරන්නේ කහමජ අන දහමුුදුරහන්න ප්‍රශ්නයට උත්තර දෙන්නේ කොහම තොට සෝත විංඥ්‍යාය හට ගඩබේ ප්‍රශ්නය යෙන්න්නේ කණටන ොර සෝත විඥානය හටගන්න ොර විඤඥානය හට ගන්නවා දොරේඒ අනුවෙන් ප්‍රශ්නය කිසදන්නේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ තර විං්ඥා හටකන චක් විඥා හට ගන්න ලද සුවද දරනෙන ගන විඤඥා හටගන්න රස්ස බාහිර ආරයක් දිවේ තියනකොනම රස්සස් ඒස්කට හැද තන්නා උපාදාන්න නෑ න අනිේ කිය ද ඇලීම් ගැටම් නෑ පැතා අලු තින්වාද ප්‍රශ්වට පසේදිපත් කරන්න අවස රයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්ස මටට මනෝකාය කියනෙක දැනගන්න පුළාන් ස්වාමීන් වහන්ස? හ ම ක්ද දහස් කරන්න නොෝකායික එක තේරුම ගන්ධබේග මංහ මන්දර මංහලු තිනව හිබදයක්ස්වාමන් වහසමට එක බුදු දම තුළ හෙමකන්න මනෝ කායකේලකන්න මන්නසකෙල එකක් තියන කායකෙලකක්ත්තියහරි න කියන්න එක වන මනෝ මනෝ කියන්නේ නම්ප ධර්මයක් කාය කියන්නේ කය හෙවත් ශරී රයකර උපධර්මය බුදුරජාණන් වහසේ දේශනාය කරන්න නාම රූප දෙකක් මනෝකායක් ගන්ධභ අවස්ථාවක් හෝ අන්තරාභාවය එහෙම එකක් බුදුදහම නං ිස්තර කර නෑ පැහැදිරි කරලත් නෑ හෙම එකක් දේශනා කලත් නෑ මං පිළිබඳව සූත්‍ර දේශනාවක් කර මහා තන්නා සංකයේ සූත්‍රය කිය සාතිකයන භික්ෂුවට අන් දේශන කළ. විා වි්ඥානය බෙන් බහ යන කියලා ර ිියරගෙන වය අපටත් නින්දා කරනවා මෙ අකු සල් බැස්රගෙන අපටත් නිින්දා කරන පස කරනවා කියලා බන්න යමක සු්‍රස් වන්සේ තන්න තන්න සංකය සූ්‍රය මම නියි දමක සුත්‍රය ත කමමමත යමක සු්‍රය කීපතන ාය විං්ඥාය ප්‍රත්්‍යය හට කන්න දෙයක් ැනට පෙන්න්න පවතින දෙයන්න කොහොද නැති කරන්නේ පවතින දෙයක් න සදාකාලි ඇති ෙර යන්න කොහොද නැති කරන්නේඇතිරන්න බෑරි හටකෙන බිද හින්ද තමයි නැති කරන්න පුළුව සදාකාලි ගොතියේද නතිකරන්න බැනි පුළලුවද නැති කරන්නේ නි්‍යම් බැ නිත කිය ස දිට කිය ඒ සාස දිටිය ඔච්චේ ට කිය නෑ කියන ර යි කියද කියනන සකස්ස පකස්සන ප්‍රත්්‍යයෙන් සකස්සන කියන පත්්‍යන තියනු කරට තියෙන. හේතු අයින් කොළ ප්‍රත්්‍යය අයින් කොළත් <laughs> <laughs> ැ හටගැන්ම තුළ පෙන්න්නන්නේ හට ගැන්ම තෝල පෙන්න්නන්නේ බුදුරජන් වහන්සේ අනි්‍ය දුකානාත්ම මෙන්නම මේ ස්භයන්තුනායි තියනෙ කැමතින ගන්න එකට තියන්නේ අනි්‍ය දුකානාත්ම ස්භාවයන්න මේ ස්වනාාසර උහන්සේගේ අන්තිමට දේශනය ස්වයාන්ස මේකේ මෙේර මරසයි අරමුණයි සහන්සුේ මනසට මේ මේ ආහර ප්‍රත්්‍යේ වෙන හිටි පොඩ්ඩක් කියන්න සුවන්හන් සසාපුූ මනසට ඇති මාදයන් අපි කබලින්ක ආහාර ගත්තය ඇත්ර දස්සතා මොදවෙනි දීවත්ෙන් බැ එදර විජානයට මක්ක ඇ එදර කබලින්කා ආහර ප්‍රත්වේදපැත්මට රත්නිරහතයි ඒගන නිරෝධ සමපත්තියට සමවැැදිල දෙන හ නැ න පස්ස පත්ේ පස්සේ පත්වේ නි පස්සේ ඇ ආහාර ස්පර්සෂ වෙන්න පැගෙනියන්නේ රූප කලාපොල් අර කම්ම චිත්ත ඉරුතු හාර ්‍රාහාර නිරන්තරයේම ප්‍රත්ථ්‍යේ වෙන්නව නෙේ සිතේ ප්‍රවරර්ති ජෙනන් එන කම ිත ඉරුතු ආහර කබ කරරඇ කබලින් කාර ආහාරය රයි චිතක්ෂ දහතත්තුල ඉවරයින ඉ එතර යි නිරන්තරෙන් මේ ප්‍රත්තිය වෙන්නෝනි එතර වි්ඥානයට රැඳෙන්න්න පුළුවන් ඇත විංඥායට රදන්න බේ දවතර කබලින් කාරහාර පත්සාහර මනුස් සංචිතේතනහර විං්ඥානහර ඒහතර උුනුන්ට ප්‍රත්කේයිද . හම්ම චිත්ත ඉර්තුවා හර ඕන උුට ප්‍ර්‍යයයිද අ එනම් මෙසියල් ධර්මතාවයන්න ඕන උුට ප්‍රත්්යේද එමයි ත ධර්මතාවට තුෂනාාව ප්‍රයේද එම එනැත් අහිති පවතින තුෂනාව හිදදවන භවස කස්සෙන්නිය ඒකයි බුදුරජන්නාන්සේ තොර විශේෂ සාහර හතරක් හැටියට දේශනා කරල මේ ආරහර තුෘෂනාව ප්‍රත්තිය අට ගන්න කියන තාගතය ඔව සඒසන්ස තන්නහාව ඔක්කමට ප්‍රත්තිේ ව අවිද්‍යාවත් හැමතියකරම අවිද්‍යාව මූලිකමයින ද්‍යා හි සති අවිද්‍යාා තන්නාාවතින තන අවිද්‍යාාව තිෙනවා අවිද්‍යාාවතිය ස අවිද්‍යාව නිසාතමයි තල්ලා ති ් ඔව් අවිද්‍යා නිසාම තන්නා ති මූලික හමයිස්හන්ස එ अशप ෙනවා हताන් मහ से රස දනගන්නවාने स्මन महाස हा ना इत හ වි म हन महा ज දැන් ඕ ඕක අපි පුහුණු කරන වනේද දැන් සිල්ගණ්ඩ ගිහින් තියෙනවනං අපි සිල්ගත්තාහම දම ඩ සිල් ගන්නවනනි ගියඇත්තු කොට සිල්ගත්තාාවම අට සිල්ගත්තාහම අපි කියනවා නේද ඔය ආහාරය ගණ්ඩ කලින් යම් වාකයක් පත් ක්ෂා කර කියවාන ඒ මොකදද කියන්නේ යෙදොට ආහර කරන්න ප්‍රශ්නාාවෙන් දෙතන නෑ නෑ එතවර එ සහා හැබ රස ගැනනද දැෙනවා දැනේ නවා එදවට දැගේ වාාකෙන් අදහස් කරන්න මොකක්ද ඒ ආහාරය ගන්න තරීරය සරසන්ඩ නෙමයි මේ කාලන්කාරය පිණිසනෙමයි පණ්ඩනය පිණිසන ි තරකර ගැනීම පිණිසණනමයි මේ සංසාර ප්‍රවෘත්තියෙන් නිදහස්සනකන් සසර පත්ම නිදහස්සනකම් මේ කාය පවත්වා ගැනීම පිණිසයි නනිේදනා නැතිකර ගීම පිනිස්්සයි අලුතින් වේදනා නෝපදවීම පිනිිසයි කියලා ඒම නේද ප්‍රත්්‍ය ක්ෂ කල ගන්න. එෙම ැතකට එතන ෘෂනාව නෑ නේද ේවාම එන රතන් වහන් ම තමයි ගන්න එහම හොදයි සාමහ බහෝ ප ෙරන සන මගුලොපුු කමටහනක් නේසුවන් න්ස සතුහර භාවනාවකට අනි වා . ඒ දැනගන්න මොනේ දැනගන්න ඕන ප්‍රත්්‍යක්ෂ වෙන්ඩත් ඕන හරතර අනිවාරම උපදිගේ ඉන්න ස්ථාත්වයට පන්නසාත්‍යයට අනිවාර්රෙන් ප්‍රත්ය එතු ප්‍රත්ති ව හ හ පිනිි සාදත වහන්සේපිේ බොහෝ වටින ධර්ම පර යා දේශනා කර. बा से शासर दुकि तर में करना वह पुर्णकार मेंहान सेट निमांदररेवा है प्रार्थनासा से जवा हम निवानसय पत्तेवा है कि आप शर देना वि प्रार्तना करना था प्रमाण पुसातिननान परों जा चीपत करकेशर दे प ची है सो पतेवा ऐसा कैने मुह නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතිී නං හෝතු කෙනගා ඉදම් මේ නාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතී නංහෝතු සුකිිතා හොන්තු ඥාතයෝ දෙවියන්ට පින් දෙමු සියලු දෙනම ආකා සට්ටා ජාචරම් මට්තාා දේවානගාමයි තිිකා Punya tak ciran rakang tuloh kesah senang, aka serasa tak mata dihinaanaga mahidika. Punya tak tahu, ciran rakang pantude Rakan, senang, aka serasa tak cebung mata mahidika. අනුෝදිිත්වා චිරන් රගන්රන්තු මම්වාණන් පරන්තිී ප්‍රැස්් කරගත්තන තා ප්‍රමාණ පුුණනි ශක්තිය හබාපසිියල්ල දෙනාටම මේ සංසාර දුක්කෙන් නිදහස්සීම පිණිසමය උතුම් පුුණ්නි ශක්තිය හේතුවා සසනාවේවා සෑම දෙනාටම ක්සිිර්වාද කරනවා. අභිවාදන සීලිසනිච්චන් වත්තාපචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන් නෝ සුකං බලන් ආයරාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්තිි මේවස අතෝනිබාන සම්පත්ති ඉමිනාතයේ සමිච්චතු සාසා ස සීලවන්තන් සරපු අල්ෝදනති ුණ අනෝදනතිෙන . <Practice Heck> <necessary> විශේෂපය අනබෝදනාවත් තිෙනවා අව සර ශාමිනා අප සැස නිමට සංසදේ සිටන ගෝත් ්‍රිණී අමර සිංහ වයි සවෞරුදු හැට පහ මෙනවිය ඉතා අස නීපව හමමාස් ආරෝගිස්ොලා මෙ හදිසි ප්‍රතිකාර ලබමන් සිටිනවා අයිති අයට අපි තුන්රාන්ගයාා සිරාධ පාර්ථනා කරනවා ඉතින් මේ ධර්ම දේශනාවන්ට නිරන්තරයෙන් සවන්දෙන ඒ තමන්ගේ ඥාතිවරයක් හිතවතියක් එති අනන්ත ප්‍රමාණ පුනිසාක්තියන ප රස්රගෙනන තියෙන ධර්ම දේශනා සූ දෙහක් තුළ රක්න මේ වැතසිය නිරාන්තරය ධර්මය ශවනය කරන ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය පහිට ලයින්න. ඉති මේ රැස් කරගන්න අනන්ත ප්‍රමාණ පුනිික්තියන් තුළින් ඒ ගෝත්‍රීණ අමර් සිංහ යනායට. එතායික්මනින් නිදුක් නිරෝගි සෝපත් භාවල බේවා ඇඩ ම්කායි කපාස්තාව ඇත්තිය නගේක් සියලු කායිපාස්ුතාව නැතිවේවා මානසි කපාසතාව ඇත්තිය අනගේ සියලු මානසි කපාසුතාව නැති වේවා ඒ කය හාසිත නිදුක් නිරෝගි සෝපත්භාවයට පත්වේවා එයාගේ ප්‍රාර්ථනා ඒයකාරෙන් ඉෂ්්‍ර සිද්ධේවා ඒ සඳමය උතුම් පුුණ්‍ය ශක්තිය ආසිර්වාධයක්ම වේවා කියල හිතාගේෙන සා. ීලවන්ත ගුණ වන්තම්තං අනතර දුල්ලබේන මයා ලදම් පතු වදිතු වර සාරිපුතාදි තේරන අගතම් පටි පාටිය සදදා සීලදය වාසං බුද්ධ පුතනමම බ ප්චවා නිදුக்கව නි රෝජවා සෑමදෙනටම සිරුවන් සරණයි අවසරයි ස්වාමීින් වහන්ස තෙරන් සාලाइ ව සේලු දෙනාටම සදාවන්ගනීය පූජනීය නමකන් අවසරයි රජනීය සපෝනේ අරිය දජ ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා අප කෙරෙහි මත්ත අනුකම් පාවෙන් අපගේ සේලු ගැටලු නිරාකරණය කර දෙමින් ඉති තාමත් කරණාවෙන් මෙම ගැබු දාම කරර්ම සිලු නාටම වැටහින කාරිදි. දේශනා කරන බොහන්සේට පාදාබි වන්දනා කර පුුණ්‍යානු මෝදනා කර. මෙම උතුම් ශාසනික මේවර චිරාත් කාලය අප පහසුවෙන් කරගන යාමට වහන්සේට අවශ්‍ය නිදු නීරෝගී කායක මානසික සුවපත් භාවේ ලැබේවායි අප සියලු දෙනාාවෙනුවෙන් පාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධයකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්මදානවය මහා පුුසලය හතු විශ්්‍යය වේවා. තවදු බවහන්සේව මෙලවට බීකර හදා වඩා ශාසනයට දායා දෙ කළ කල්වා දෙමාපියන්ුන් වහන්සේලා දෙදනාට සාහ වවාහන්සේගේ ගුර දේව උත්තමමාාණන් වහන් ශේලාටත් මෙම මහනිය ධර්මදානමය කුසලය අනුවෝදං කරම අනුමෝදම් පේවාීමක්. ද මෙම ධර්ම මණ්ඩ පේදේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර යබෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්සන අපසේ කලයානමිත්‍ර නාමල් ප්‍රේවරත්න්න මහතාටත් එම පවුලේ සිරු දෙනාටමත් මෙම ධර්ම ධානමය මහාපුුසලේ නිවන් මාර්ගය පූරණය කර ගැනීමට හේතු වේවායි මෙිත්සිතින් පාර්ථනා කරමු. තවද මෙම ධර්ම මණ්ඩ පේදේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් උබසේලු දෙනා ඇතුළු